අවසරයි ගරු කටයුතු ස්වාමින් වහන්ස ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපේ 110 වෙනි භාවනා වැඩමුළුවේ 3 දවසේ ඔක්තෝබර් මාසයේ 31 වෙනිදා අද අපිට මේ අවස්ථාවේ ධර්ම දේශනා සඳහායි කාලය පත් වෙලා දීතු පත් වෙලාදී ඉන් ශාසීතුම දෙනා මේ ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදු කාර්යයක් පවතුන නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ ඉදා උසෝ භික්ඛු වේදනා සුවේදනානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං තීති අවසරයි කරු කටේතු ස්වාමින් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් මේ පාළි පාඨය උද්දෘත කරගත්තේ අපි මුලින්ම මතක් කරගත්ත ඒ සාරිපුත්ත මහා ස්වාමින් වහන්සේ විසින් දේශනා කරන ඒච්ච දසුත්තර සූත්‍රය මේක දීඝ නිකායේ සංග්‍රහ වෙලා තියෙන අවසාන සූත්‍රය මේකදී මේ ඉදා උසෝ භික්ඛෝ වේදනා සුවේදනානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ ආදි වාසයෙන් දක්වන මේ පාළි පාඨය ඉදිරිපත් කරන්න හේතුව සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ විසින්ම මුලින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරක් වශයෙන් මේ පිළිතුර දෙන්න ඕන නිසා නැත්නම් මේ පිළිතුර උලුප්ප දක්වන්න ඕන නිසා වුණා දක්වන්න ඕන නිසා සාරිපුත්‍ර ස්වාමීන් අහනවා කත මේ චත්තාරෝ ධම්මා භාවී තබ්බා මේ වැනි ශාසනයක් හම්බ වෙච්ච වෙලාවක මේනි මනුෂ්‍යාත්ම භාවයක් ලැබිච්ච වෙලාවක ක්ෂණ සම්පත්තියක් ලැබිච්ච වෙලාවක මොනවද වැඩි යුත්තේ කියලා. නැත්නම් වැඩි යුතු ධර්ම හතර මොනවද කියලා. ඒකට සර්වඥේ සාරිපුත්තු සාංශුද්දෙන කෙටි පිළිතුර තමයි චත්තාරෝ සතිපට්ඨාන. සාරිපුත්තු සාංශ සඳහන් කරන තියෙනවා සතර සතිපට්ඨානේ කියලා. දැන් මේකට කියනවා උද්දේශය කියලා. සාරිපුත්තු සාංශ මාතෘකා කියනවා. ඊට පස්සේ නිද්දේශ දෙනවා. නිර්දේශ කරනවා මේ සතර සතිපට්ඨානිය කියලා මං සඳහන් කෙරුවේ මොකටද? ඊට පස්සේ නිර්දේශයේ സമയයි දාහුසෝ බික්කු කායේ කායානුපස්සී විරති දාහුසෝ බික්කු වේදනාසු වේදනානුපස්සී විරති දාහුසෝ බික්කු චේතන චිත්තේ චිත්තානුපස්සී විරති දාහුසෝ බික්කු ධම්මේසු ධම්මානුපස්සී විරති ඊට පස්සේ එක එක පාඩයක් වින් වින් වශයෙන් සඳහන් කරනවා එතනින් එහාට සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මේ දසුත්තර සූත්‍රයේ විස්තර සපයන්නේ නමුත් අපි එක මාතෘකා වශයෙන් අරගෙන සර්වචන් වහන්සේ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ ත්‍රිපිටකයේ යම් යම් තැන්වල දේශනා කරලද ඉතුරු කොටස් මේ මාතෘකා පාඩිත අදාළ කොටස් අපි ඉදිරිපත් කරගෙන අපි මේ කරගෙන යන ආවෝ භාවනා වැඩපිළිවෙලට නැත්තම් මේ Brahmacharya ජීවිතේට යෝගාවචර කමිට මේ පාඩයෙන් ගන්න පුළුවන් ආදර්ශ පාඩ උපදේශ උපහැරණ රූපක නිදර්ශන ඉදිරිපත් කරගන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අපිට දල වශයෙන් කියන්න පුළුවන් අද දවසේ අපි මේ වේදනානුපස්සනාව ඉගෙන ගන්න හදනවා කියලා. ඉතින් මේ වේදනානුපස්සනාවට අපි ආවේ ඉස්ලාම සාරිපුත්තු ස්වාමීන් වහන්සේ දේශනා කරපු ඛතමේ චත්තාරෝ ධම්මා බහුකාරා කියලා මේ භාවනා ජීවිතයකට අවශ්‍ය කරන බහූපකාර ධර්ම හතරක් විස්තර කරලා ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්න වශයෙන් අහන ඒ හතර ලැබිච්ච කෙනා වැඩි යුත්තේ මොනවද කියන ප්‍රශ්නය අහලා ඒකට දෙන පළවෙනි උත්තරේ තමයි හතරෙන් පළවෙනි එක තමයි කයෙහි කයානුව බලනාසුලව ගත කරන්න කියලා. ඉතින් ඊට පස්සේ තමයි දැන් යන්න හදන්නේ වේදනානු වේදනාසු වේදනානු පස්සි. වේදනාවන් කෙරෙහි වේදනාව අනුව බලන. එතකොට මේකේ වේදනා කියන වචනය දෙපොලක සඳහන් වෙනවා. වේදනාසු වේදනා කෙරෙහි වේදනානුපස්සී වේදනාව අනුව බලන්නේ කියලා. ඉතින් මේකට ඉංගියක් තමයි ඉස්සල්ලාම අපිට හම්බෙන්නේ කායේ කායානුපස්සී. කායෙහි කායානුව බලනසුලු.
ඉතින් ඒකෙදී මතු කරගන්න උත්සාහ කරේ ඊයේ කතාව මම මේ පිටු කරලා සාරාංශ කරලා මතක් කරන්නේ මේ කයෙහි සම්පජාන අසම්පජාන අචේතනික සචේතනික සවිඥානික අවිඥානික වශයෙන් ක්‍රියාකලාප දෙකක් තියෙනවා. ඒකෝ කෙලස් තියෙන්නේ ආත්ම අදහස් තියෙන්නේ මාන්නේ තියෙන්නේ මා ඔකම කෙලස් තමයි ඔක්කොම තියෙන්නේ සවිඥානික කොටස විතරයි. එතන සසංඛාර කොටස විතරයි. සචේතනික කොටස විතරයි. ඒත් එක්කම හැංගිච්ච පැත්තක් තියෙනවා මේ කයක් ජීවත් කරනකොට අචේතනිකව අසංස්කාරිකව අවිඥානිකව ගොඩාක් වැඩ යනවා. අපි මේ ජීවත් වෙන පුංචි කාලය ඇතුළත අපි කිව්වොත් අවුරුදු 20 ජීවත් වෙනවනම් ඕකෙන් අවුරුදු 60ක් විතරම බුදි වෙනවා. කාල බුදි, කලා නිදි සම්මානය දෙන්න වටිනවා. ඊට පස්සේ ඒකෙන් ඒ අවුරුදු 60 ගත්තත් ඕකේ ළමා කාලේ කියලා තුනින් එකක් ඒ පැත්තෙන් කැපෙනවා. එසේ වයසට ගිහිල්ලා පස්සේ ගැල්ල කැපෙනවා. එසේ ඉතුරු වෙන ওই ටිකේ තමයි ඔය ඔක්කොම ශ්‍රී ලංකාරකම් තියෙන්නේ. ඒකේ සක්‍රීය ක්‍රියාකාරීත්වය කොච්චරද කියනවනම් අපි ඔය ළමා ජීවිතය අයින් කරලා වයසට යන්න ඉස්සලා තියෙන මේ සක්‍රීය ජීවිතය ගත්තොත් ඒකේ වැඩියෙන්ම ක්‍රියාත්මක වෙන්නේ සචේතනික සසංකාරික සවිඥානික දේවල්. කොච්චරද කියනවනම් ඒ ක්‍රියාකාරීත්වය වැඩිකම නිසා මේ ජීවිතේ මේ භවයේ මේ කයක් පණ ඇති කයක් පවත්වනකොට අචේතනිකව අසංස්කාරිකව අවිඥානිකව දෙයක් වෙන බවවත් අපි දන්නේ. ඇත්තටම ස්වභාව ධර්මයේ පරිණාමයේදී ඒ අචේතනිකව අසංස්කාරිකව අවිඥානිකව සිදුවෙන දේ තමයි නින්ද කියන්නේ. නින්ද 50ට 50ට නැත්තම් ජීවිතයක් ගෙනියන්න බෑ. මොකද ඒ තරම අපි උදේ ඉඳලා හැන්දෑ වෙනකන් අමුඩ ගහගෙන වැඩ. කිසිම වෙලාවක ශරීරයේ සිටින දෙයකට විවිස්වාසයක් විවේකයක් දෙන්නෙම නෑ. උදේ ඉඳලා හැන්දෑ වෙනකන් වැඩ. ඒ වැඩ කරන හැම වෙලාවෙම මේ ක්‍රියාශක්තිය, මානසික ක්‍රියාශක්තිය වැඩ කරන මිසක් අර අවිඥානික පැත්තක් කරන්න බෑ. ඒ නිෂ්කාශනය සිද්ධ වෙන්නේ රෑ නින්දෙත තමයි. ඒ නින්ද දවස් 3ක් එක දිගට ගියේ නැත්තම් භයානකම ලෙඩේ ලෝකෙ තියෙන භයානකම ලෙඩේ තමයි ඒක දිගට නිදාගත්තේ නැත්නම්. මොකද එතකොට මේ හයට දෙන වදේ මේ කයට දෙන අසමබර වූ ව්‍යායාම නිසා මේ කය මැරිලා යනවා උද්දණ්ඩක් විරුද්ධලා දැම්මා වගේ. කිසිම අනුකම්පාවක් තෙතක් නැතුව අපි මේකට හිරේට වැඩිච්ච මිනිහෙකුට උදේට කසපාර 300යි, දවල්ට කසපාර 300යි, රැට කසපාර 300යි වගේ සතහ සැලසුම් කර කර වැඩ දා ගන්නවා මේකේ. කොච්චරද කියනවනම් අසංස්කාරක සිද්ධ වැඩ වාගේ වෙන බව දන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ මේ කායේ කාය අනුපස්සී කියනකොට සියලු අදිෂ්ඨාන ශක්තිය වලින් සියලු ශ්‍රද්ධාවෙන් සියලු සීලයෙන් සියලු සතියොදවලා දැක දැක දැන දැන අසංස්කාරක දෙයට ඉඩ දෙන්නේ කියනවා. මේක ආධ්‍යාත්මික. මේක ආගම. සිල් අරගෙන සුදු රෙද්දක් අඳගෙන අතපය හොඳට පිරිසිදු තියාගෙන කවුරු හරි කල් බඩදී වැදුරක් කළ දෙයි බුදියා ගන්න ඒ වෙලාවේදී හොඳ පච්චල කොට එක වාඩි වෙලා හොඳට කය සම්බර කරගෙන යමක් නොකර වෙන දේ දිහා බලන්න කියලා ඔච්චරයි බුදුහාමුදුරෝ මේ ශික්ෂා වශයෙන් පෙන්වන්නේ. ඒක කරන්න බෑ. මොකද ඒ තරම් එක දුවලා දුවලා නටලා නටලා මේ කත කවල තියෙන එක මොනම තාලකින්වත් එක තැනක තියලා ඒක සසංකාරික කොටස් ශික්ෂණය කරලා අසංස්කාරික දේවල් දිහා බලන්න කිව්වහම එක්ක ඇස් දෙක වහන්න බයයි. එක්ක තනි වෙන්න බයයි. එක්ක මේ දෙයට ඉබේ අnderලා බලනින්න බයයි. මේකත් භාවනාවක්ද කියලා අහනවා. මේකත් ආධ්‍යාත්මිකද කියලා අහනවා. මම මොකද්ද කරන්න ඕනේ කියලා ගට්ටියට ඕනේ මොනව හරි කරන්න. බුදුජානනාංශයේ දන්න જાතියින් කියන මොනවත් නොකර ඉන්නයි මම මේ පුරුදු කරන්න හදන්නේ. අනේ එහෙමනම් අපි ඊගාව දුහම් රේණකම් හරි ඉන්නම් උන්දවත් අපිට කියයි දන්නේ මොනව හරි කරන්න කියලා. මේ මොනව හරි කරන්න දෙනකන් තමයි මේ ඉල්ලන්නේ. මොකද ඒ තරම් මේ මැෂින් එක දුවලා 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 යන්ත්‍රයේ දුවලා දුවලා අසමබරව සෞඛ්‍යයට බාහිරව පරිසරයට බාහිරව තමන්ගේ අභිවෘතිය
කෙලසගෙන මේ දුවන දිවිල්ල අනික් කෙනාට වැඩි ඉක්මනට දුවන්න එතන අනික් කෙනාට වැඩි මේ මහ පොළොවේ තියෙන දේවල් කහබාසිනේ කළ පෙරේතකමට කාලා මේක කැතකරනද තියෙන ආසාව. ඉතින් බුදුජානන්සි කියන හරි හරි වයිදින් කාගෙත් හැටි තමයි. මේ මිනිස්යා විතර නම් අනික් සත්තු එච්චරම නපුරු නෑ. උන් කනවා නම් කන්නේ බඩගින්නට. අපේ මිනිස්සු කන්නේ ඒ ජීවත් වෙන්න කනවා නෙවෙයි අපේ මිනිස්සු කණ්ඩ ජීවත් වෙයි. ඒ තරමට මේ පාටිස් සම්භාත භෝජන සංග්‍රහ ඉති එහෙම ගත කරන බුදුජානන්සි තාමත් සාරා සංඛේ කල්පලක්ෂය පෙරුම් පුරලා විශ්වසනීය වචනයක් හදාගෙන උන්වහන්සේ කියන මගේ නාමේ බුද්ධ සද්ධාවේ සීලක නාමේ සතියක නාමේ කය ඕම තැම්පත් කරලා මේක බලන්න ඉතිමක ලොකුම පින කවුරුවත් කැමති නැහැ ඔක්කොටම ඕනේ එහෙම ඉතින් පිනක් වෙනව නම් කෝ ගෙජ්ජි හෙල්ලෙන්න එපා බෙර ගහන්න එපා හඩු ගඳ ගහන්න එපා සෙනඟ වැඩි වෙලා මල් තියෙන්න එපා හඳුන් කුරු තියෙන්න එපා කෝ නැහැ මේක මොනව පිංකමක්වත් නැහැ ඒ නිසා කවුරක්වත් කැමති නැහැ මේ කායේ කාය අනුපස්සේ විදිහට කායේ සසංකාරික කොටස් හැකිතාක් දුරට නතර කරලා අසංස්කාරිකව වෙන දේ බලන්න ඒක බලපු කිනාට තියෙනවා අසංස්කාරික කොටස දැන්නම නිවන් දැකලා තියෙන්නේ ඒක කවදාත් කෙලස් නැහැ ඒක කිසිම කෙනෙකුගේ පාලනයක නෙමෙයි සිදුවෙන්නේ. ඉතින් අපිට අත්තනින් මෙතනින් කලහතුරකින් දුකෙන් තුන්වෙනි දවසනේ ඔන්න එතකොට එක්කෙනෙකුට දෙන්නෙකුට තියෙනවා මේ ඇවිදිනකොට ඇවිදිනකොට එකවරම විනාඩි 10ක් 15ක් ගියාවක් ගියාට පස්සේ ඔන්න අනායාසයෙන් ඇවිදිනවා පේනවා. සතියක් තියෙනවා, සීලෙත් තියෙනවා, ශ්‍රද්ධාවක් තියෙනවා. ඇවිදින්නෙක් එතන නෑ ඇවිදීමක් තියෙනවා. ඉන්දියාව ගමන් ආශස් ප්‍රසවාස කර කර ඉන්නකොට ඉබේම හුස්ම රැල්ල ආශ්වාසේ නාස්පුඩු පුරාගෙන පුරවාගෙන සීතලට යනවා ප්‍රශ්වාසේ නාස්පුඩු පුරවාගෙන පල්ලෙහාට යනවා අසංස්කාරික මේක වෙනවා ඒක අහම්බෙන් කලාතුරකින් ඒකට හරි හතුටක් ඇති වෙනවා හරි ප්‍රීතියක් පහළ වෙනවා ඉබේ හුස්ම ටික වැටෙනවා නිදගෙන ඉන්නවත් දැනෙන්නේ නැහැ කයි අටි පහටි කොටස තියෙනවද නැහැ එක්ක උඩහ කොටස තේරෙන්නේ නැහැ ඒත් වැඩි යනවා ඉතින් කමට අහන සුද්ධ වුණොත් එහෙම නැත්නම් අපි කිව්වොත් යොන්සමංච කාර්ය පහල වුණොත් හරියට මනස කාර්යය දන්න දන්නවනම් යාට කියනවා අන්නේම අනායාසයෙන් සක්මන් වෙන තැනට ක්‍රමසහවිදි යොදවලා තමංගේ ඥාන යොදවලා වැඩි වේලාවක් ඔබදියා බලන්නේ අනායාසයෙන් ආසත් ප්‍රසාචෝ පිම්බීම වෙන හැටි බලලා පේන දේ ඔක්කොම ඒක තමයි හරි දෙය කියලා හිතලා ඇඟිලි ගැසීම් නොකර ප්‍රතික්‍රියා නොකර මේක මෙහෙම වේවා ප්‍රාර්ථනා නොකර මේක දිහා බැලලා ඒක මැනික ඉල්ලමකින් මැනික් ගන්නවා වගේ ඉබේ සිදුවෙන දේ ගන්න කියහම පස්සේ හිතන්න කවදා හරි මේ යෝගාවචරයට ඊ අනායාසයෙන් සිදුවෙන කොටස භාවනා ප්‍රතිඵලයක් කියලා තේරුණ දවසේ ඒ ආවොත් යා දන්න දැන් කායේ කායano පස්සේ ඒතකොට මේ ඉඳගෙන ඉන්නා විතරක් නෙවෙයි සක්මණේ විතරක් නෙවෙයි වැසිකිළියට ගිහිල්ලා වාඩි වුණාට පස්සේ මුත්‍රා ගන්නකොට මල පහ ගන්නකොට බත් කනකොට දත්ම දිනකොට ගමනක් යනකොට මේක යන්ත්‍රේ මයින් කරලා තිබ්බට පස්සේ මේක යන හැටි ඉතින් හිතසලා හිතන්නේ මේක මේ සතිය ගිලිලා පාලනෙන් අයින් වෙලා මොකදෝ වෙනවා වගේ නෝ පහු වෙනවා තියෙනවා මේක තමයි ආධ්‍යාත්මය මේකට මේ දඹදිව යන්න ඕන කමක් ඇත්තෙත් නැහැ වැසිකිළියට එකක් ගියත් එකයි ගඳකිළියට ගියත් එකයි මල පහ කරත් එකයි මල පූජා කරත් එකයි පූජා කරන මලයි පහ කරන මලයි ටිකක් වෙනස් ඒක ප්‍රශ්නයක් ඇත්තේ නැහැ කරන දේ සතියෙන් කරනවා නම් ඔන්න සතිපට්ඨානේ නැත්තම් කායේ කායනුපස්සී ආවා ඊට පස්සේ මේ යෝගාවචරය හිතනද සාමූහික ප්‍රයත්නයකින් හෝ පෞද්ගලිකව ඒ අනායාසයෙන් සිද්ධ වෙන්න ඇරලා ඒ සියල්ල විසෙහි උපරිම තොරතුරු ගන්න ගියොත් කිසිම තැනක කෙලෙසයක් හොයන්න බෑ. ඒ අනායාසයෙන් සිද්ධ වෙන කිසිම තැනක කෙලෙස් නැහැ. මොකද චේතනා භික්කවේ කම්මං වදාමි කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රසිද්ධ පාඩයක් දේශනා කරලා තියෙනවා. සියලු කෙලෙස් එන්නේ චේතනාවත් එක්ක. කර්ම වෙන්නේ වන්දිගේ වණ්ඩ වෙන්නේ සංසාරේ ඉඳ වෙන්නේ හිරේ වැටෙන්න වෙන්නේ බැනුම් අහන්න වෙන්නේ ඔක්කොම හිතලා කරන චේතනා සහිත දෙයකට. ඉස්සල්ලා හිතුවේ එච්චරමයි ජීවිතේ කියලා.
චේතනා සහිත ජීවිතය තමයි මම අම්මා කෙනෙක් නේ. ඉතින් මම දරුවෝ ගැන චේතනා පහල කරන්න එපා. මම තාත්තා කෙනෙක් නේ. මම හම්බ කරන්න එපා. මම රජු රෝඩි රට්ටු ගැන හිතන්න එපා. මම අසබලානේ. අපි එක 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 චරිත රඟපාන චේතනා කරනවා. බුදුහාමුදුරන්ට පිටේ විදින දැනගත්තොත් මේ චේතනා නොකර අනායාසයෙන් සිටින තැන බලන්න හිටියොත් ඒකේ කිසිම කෙලේශයක් නැහැ. ඊටාම පිවිතුරු අනාකූල ප්‍රවාහයක් ගලනවා. ඒකට තියෙනවා මේ මම කොච්චර මේක අනාගෙන කක්ක ගා ගන්න ගියත් නිකන් යnderලා බලන්න හිටියොත් පිවිතුරු ගතිය තියෙනවා. පිරිසිදු ගතිය තියෙනවා. ക്ഷേමය තියෙනවා. විවේක ස්ථානේ තියෙනවා. මේ ඉන්න බෑ. විවේක වෙනවා ඉන්න බෑ. නැගිටලා දුවන්න හිතෙනවා. ඉතින් මේක වැඩි කරගෙන යන ජීවිතයේ භ්‍රමචරියයි. පැවිද්ද කියනවා මේකට. යෝගාවචරය කියනවා මේකට. ඉතින් මේක කරගෙන කරගෙන යනකොට ඒ යෝගාවචරය තේරුම් ගත්තොත්ම හිතාමතා චේතනා පූර්වකව සවිඥානකව කරනවනගේ හැම දෙයකම පරිසරය කෙලසීමක් සිද්ධ වෙනවා. ආචාර ධර්ම කෙලසීමක් සිද්ධ වෙනවා. සෞඛ්‍යයට අසම්බර භාවයක් ඇති වෙනවා. මානසික කායික රෝග ඇති වෙනවා. ඉතින් නොකරත් බෑ. අපිට කවුරු නිකන් කන්න දෙන්නේ නැහෙනි. අපි රජපෞල් වල ඇවිල්ලා රාජකුමාරිකාව හෝ රජබැටව නෙවෙයිනි. ඉතින් අපි කීයක් හරි හම්බ කරන කන්නත් ඕනේ. ඒ හම්බ කරන යන දඟලන වෙලාවේදී අපි මේ රැස් කරගන්න විසම්බර භාවය අසමතුලිතතාවයේ තියෙද්දී අසංස්කාරික යම් ප්‍රදේශයක් සිද්ධ වෙනවා. ඒකෙදී නම් කොච්චර වෙලා බලන්න හිටියත් කෙලස් නැහැ. කර්ම රැස් වෙන්නේ නැහැ. ගිවිච කර්ති විච කර්ම ගෙවෙනවා. ඉතින් කවදා හරි මේ යෝගාවචරය හිතාගත්තොත් මගේ කාල කන්නිකමට කැඹිරිල්ලට මේ චේතනා පහළ වුණාට මට මේ චේතනා අඩු විඥානීය ක්‍රියාත්මක වෙන අඩු සංස්කරණය කරන්නේ නැතුව ඉනදී වෙන්න තියෙන එක විනාඩි 5ක් දවසට හම්බ වෙනවා නම් ඒ යෝගාචර නින්දෙන් පැය 3ක් කපන්න පුළුවන්. එක දවසකට විනාඩි 5ක් මේ අචේතනිකව සිදුවෙන දේ දකින්න තරමට යෝගාවචරය මේ කායේ කායනපස්සේ වෙනව නම් ඔය රෑ කටබලියට දන්ත ධාතු පෙන්න වෙන්න බුදියන්ට ඕනකමක් ඉන්නේ නැහැ. දවලට බුදියන්ට ඕනකමක් ඉන්නේත් නැහැ. එන්නේ මොකද මේ අසාමාන්‍ය විදිහට මේක වැඩ අරගෙන එහෙම විවේක ස්ථානයක් දන්නේත් නැහැ. මනුෂ්‍යාත්මය වල තේරලත් නැහැ. චන සම්පත්තිය දන්නේත් නැහැ. බුදුහාමුදුරු මෙහෙම දෙයක් අපට කියලා දෙන බව දන්නේත් නැහැ. ඒ නිසා අපි හරියට වෙහෙසටපත් වෙනවා. විස්රාමයක් නැහැ. නමුත් අර කායේ කායන පස්සෙලා ඉන්නවනම් එක දවසකට මොන දහන් ගැටයක් දාලා හරි කමන්නේ නැහැ. විනාඩි අඩු ගානේ පහක්. මේ යන දේ යන්ටලා බලන්න හිටියොත් එයාට තේරෙනවා බුදු අපේ ලොකු සංස්පාවිච්ච කරපු වචනේ විස්රාමයි. එයාට තේරෙනවා විනාඩි 5 ඇතුළත වෙන විස්රාමයේ නිසා මොන වැඩක් කරන්න කියල. නැවතිල්ල කරපන්. තමන්ගේ නිකුත් වෙන සද්දෝට ඇහුම්කන් දීලා කරපන්. ඔක සතියෙන් කරපන්. අලියෙක්ගේ ඇතෙක්ගේ වැඩක් කරත් මහන්සියක් දැනෙන්නේ නැහැ. ඒ මොකද අර විනාඩි 5ේදී තමන්ට තේරෙනවා මේ වෙන්න ඇරලා කෙරුවොත් මේ ශරීරයේ බුදුමාහාර දක්ෂතාවයක් තියෙනවා. මේ ශරීරයෙන් මිනිසියෙකුට කරන්න බැරි වැඩ කරන්න පුළුවන්. හැබැයි ඒකට ලයක් තියෙනවා. ආරයක් තියෙනවා. ඒ අනායාසෙන් යන්න අවින්. ආන්නේම පුරුදු කරලා පස්සේ තේරෙන්න පටන් ගන්නවා. අපි බහු කරලා තියෙනවා. වැරදි වැඩ කරලා තියෙනවා. අසම්බරතා තියෙනවා. නමුත් මේ කායේ කායානුපස්සී විදිහට මේ කයත් එක්ක මිත්‍ර වෙලා මේ කය මගේ තම මිත්‍රය බවටපත් කරගෙන කයට මේ පහසුකම් ටික දීලා විනාඩි 5 දෙන්න පුළුවන් නම් එයා අපිට සුවච සීකරු ගෝලයක් වගේ වැඩ කරනවා. මේ විනාඩි 5කත් අපිට දෙන්නේ නැත්තේ කවුද? නෑ දෑයෝ. ඒකටවත් උන් කැමති නෑ. අපේ නෑයෝ අපේ දවසේ කාලසටහනින් විනාඩි 5කත් වෙන් කරනවට කැමති නෑ. ඒගොල්ලෝ කියන්නේ ඒ විනාඩි 5ත් හම්බ කරලා මට කන්න දීපන්. පුළුවන් නම් තව විනාඩි 5ක් මාරයාගේ මුත් ඉල්ලගෙන ඇවිල්ලා කණ්ඩ දීපන්. ඔන්න ඔහොම ලෝකයක් එක්ක අපි ජීවත් වෙන්නේ. බුදුහාමුදුරුවෝ කිය දෙන පණිවිඩය නැත්තම් අපි කඹරනවා. ඉතින් මෙහෙම කයෙත් එක්ක යාළු වෙලා කයට විනාඩි 5ක් නෙවෙයි ඒ පණ්ඩිත ස්වාමීන් වහන්සේ ගණන් හදලා කියනවා. ඔබ විනාඩි 5ක් වාඩි වෙලා ඉන්නවා කියලා හිතපන්. ඒ විනාඩි 5ේ උන්වහන්සේ කතා වෙන්නේ ගොඩක් මේ පිම්බීම හැකිලිම කතාවත් එක්ක. පිම්බින වාරයක් පාස තප්පරයට එක පිම්බීමක් මෙනෙහි කරනවා නම්
තප්පර පහක් භාවනා කරනකොට චිත්තක්ෂණ පහක් වෙන්න දේ වෙන්නල බලන්න. විනාඩියක් භාවනා කරනවා කියලා කියන්නේ මෙනෙහි කිරීම 60ක් තියෙනවනේ චිත්තක්ෂණ 60ක් ඔබ කොට දාගත්තා. විනාඩි 30ක් විනාඩි 5ක් භාවනා කරන චිත්තක්ෂණ 300ක් කොට දාගත්තා. මෙන්න මේ විදිහට පුළුවන් ප්‍රමාණය චිත්තක්ෂණ පටමන් නැතුව පුත්‍රචානසේ දෙන වචනේ ධර්මයේ කියලා ආයාස කරලා කරන දෙඟලිල්ල නැතුව වෙන දෙයකට වෙන්නල්ලා හිටියනම් එයාට තේරෙන පටන් ගන්නවා ඒක විනාඩි 5ක් භාවනා කරනකොට මගේ චිත්තක්ෂණ ගාන කර්ම රැස් වෙන්නේ නැතුව සුද්ධිත ගලනවා අනාකූලව ගලනවා පිරිසිදුවට ගලනවා මේන්න මේක වැඩි කරන යන්න යෝග ආචරණයෙන් කමටහන් සුද්ධ කරලා එයාට ඉස්සරහේ හේතු ගන්නලා දෙන්න ඕනේ මේ විනාඩි 5ක් භාවනා කරලා හිත අරමුණ යන ඇති යන්න ඇරලා බලහන් ඉන්න පුළුවන් නම් විහිසක් දරතයක් නැහැ විස්්‍රාමයක් ඇති වෙනවා ඒක තමයි කැමැති පමණින් කරගෙන යන්න පුළුවන් නමුත් අපේ තියෙන මේ යුතුයකම් වගකී හැංගී මේ සියල්ලම නිසා අපිට විනාඩි 5ක් දෙන්න බෑ ඒ තරම් අපි බරපතල වැඩ ඇතුව හිරේට දාපු රාජපරාධකාරයෝ වගේ ඉති බුදුරජාණන්සේ පැත්තකින් ඉඳලා පොඩි හින්ට් එකක් දෙනවා ඕකෙම ඉඳද්දී ඔය විදිහට අම්මා කෙනෙක් වෙද්දී තාත්තා කෙනෙක් වෙද්දී නැත්තම් දහසකුත් රාජකාරී කරද්දී පුළුවන් නම් විනාඩි 5ක් කරපන් 10 කරපන් 15 කරපන් 20 කරපන් ටික 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 අනායාසින් වැඩ පිළිවෙල යන්න අරින්න එතකොට තේරෙනවා ආයාසයෙන් කරන වැඩවලදීත් නැවතිලේ පුළුවන් තරම් නිස්සද්දව සතියෙන් SMS slowly mindfully silently කරන්න පටන් ගත්තාම තමන්න තේරෙන තමන්ගේ ශාරීරික පුදුමාකාර විදි නතු භාවයක් ඇති කළ දෙනවා. කර්මන්නේ භාවයක් ඇති කළ දෙනවා. මේකේ ඕනේ වැඩක් ගන්න පුළුවන්. හැබැයි අට විස්රාම කරන්න දෙන්නවා. මෙන්න මේ විදියට මේ කයෙහි මේ රූප කයෙහි මේ කටයුත්ත ආයාස අනායාස දෙක තීරුම් අරගෙන අකර්මක සකර්මක දෙක තීරුම් අරගෙන සවිඥානික අවිඥානික දෙක තීරුම් අරගෙන ඒ සවිඥානික කරන දෙයකට එහෙම යන්න දෙන්න ඒකට අත තියන්න යන්න එපා මේ ඉබේ සිටින එකට පොඩ්ඩක් ඉඳ දෙන්න යනකොට තීරණ පටන් අරගන්නවා මේ ඉබේ සිට වෙන දේ අනුව අපි ඔක්කොම සමානයි අනායාසයෙන් සිදුවෙන වැඩගත්තුත් මිනිස්සු ඔක්කොගේම මිනිසුකම තියෙනවා හිතල කරන හැම තැනම ජඩයි හිතල කරන හැම තැනම මූලධර්මවාදී හිතල කරන හැම තැනකදීම කුට්ටිය කඩා ගන්න හදනවා හිතල කරන හැම දෙයකම මාන්නකාර වෙන්න හදනවා හිතල කරන හැම දෙයකම මම ලොකු වෙන්න හදනවා ඉබේ සිදුවෙන කිසිම තැනක තණ්හාවට ඉඩ නැහැ කිසිම තැනක මාන්නයට ඉඩ නැහැ කිසිම තැනක මමයට ඔලුකු සම්දි ඉඩ නැහැ ඒක නිසා ඒක කවුන්සල්ට යන්නේ නැහැ බුක් පොත් බැීමට යන්නේ නැහැ මොකද ඒකෙන් කිසිම ලාභයක් සත්කාරයක් සම්මානයක් සිලෝකයක් ලැබෙන්නේ නැහැ ඒක නිසා අපි මේ කරගෙන ගිය නරක ඇබ්බැහිය නැත්නම් මේ කයට අනවශ්‍ය දුක් දෙන ගතිය වෙනුවට වරින් වර කයට මේ බේ සිටින දේ දෙන්නෙන්ට ඇරලා බලන්න කියන ගතිය පුරුදු කරගත්තොත් ඒකට විපස්සනා කියලා ඕන නම දාගන්න හිතන්න අපිට මේ වගේ කට්ටියක් එක්ක ඉන්න හම්බ වෙනවා නම් දවසම ඒගොල්ලොත් කරන්න පුළුවන් තරම් මේක වෙන්න දෙයටලා යන්න ආරිනවා මාත් කරන්නේ ඒකයි නං කොච්චර බින් කරලා තියෙන්නේ නැද්ද කියලා පෙර ආත්මවල මේ වගේ එක වහලයක් අත ඉඳගෙන එක විනාඩි 5ක් නෙමෙයි 10ක් නෙමෙයි 15ක් නෙවෙයි මෙහෙම කරන්න පුළුවන් වුණා නම් කියන්න පුළුවන් ද මේ ශාසනේ අවුරුදු 2600ක් පිළුණු වෙලා තියෙනවා කියලා නෑ ශාසනේ කහ කෑල්ල දෙකට කැඩුවා වගේ තියෙනවා නමුත් අපි හිතාමතා කරන හැම දෙයක්ම මේකට අරියාදුවට හිතලා තියෙනවා ඒ නිසා ඒකට වැරදි කාර්යයක් පිට කෙනෙක් නෙවෙයි තමන්ම හරියට බලාගත්තොත් ඒ උපන්නාට මේලෝ වෙනවා විනා මේ ලැබිලා තියෙන දඬුව මේ හැටියට අපිට යුතුයකම් ඉෂ්ට කරන්න වෙනවා ඒගොල්ලන්ට හොරෙන් හරි කමන්නේ මේ විවේක වෙන එක බලාගත්තට පස්සේ ඒ කෙනාට තේරෙනවා මේ මිනිස්සෙක් කියලා ගත්තාම මේ කය විතරක් නෙවෙයි භෞතික ශරීරය විතරක් නෙවෙයි එහෙම නැත්නම් මේ රූපාකාරය විතරක් නෙවෙයි ඊට පස්සේ අරූපය කියලා එකක් තියෙනවා නාම ධර්ම කියලා જાතියක් තියෙනවා ඒ නිසා මේ කය මේ අහස ඉදියවක තියලා ඒක දිහා බලහන් ඉන්නවා කියන කතාවේදී කයේ තැම්පතුවක් වෙනවායි කියලා හිතාගන්න විනාඩි 5ක් ඉන්නකොට තමයි යම් ප්‍රමාණයක විස්්‍රාම වෙලා හොඳට කය තැම්පත් වෙනවා ඉතින් ආස්වාස් ප්‍රසවාස කය තැම්පත් වෙනවා
මේ විදිහට කරගෙන ඉන්නකොට තමයි තේරෙනවා මීට මේ පිට තියෙන මේ කට්ටේ තිබුණට ඇතුලේ විඳීම් රාශියක් තියෙනවා, වේදනා රාශියක් තියෙනවා. මේ වේදනා රාශිය අර සචේතනිකව කරලා සැප සොයාගෙන යන දැන් ප්‍රෙෂර් ප්‍රින්සිපල් කියලා කියනවා. සැප සොයාගෙන යන ගමනකටනේ අපි මේ උදි යමුඩි ගාගත්තාම ඇඳා වෙනකම් අමුඩි ලියන්නේ නැතුව මේ ආම්බ කරන්නේ. ඒක මුළු ලෝකෙටම තියෙන එකම බෝ වෙන ලෙඩේ. හැම කෙනාම සැප වෙනවා. නමුත් අර විවේක වෙච්චාම අනායාසින් යනකොට මොකද්ද සැපක් තියෙනවා. එකක් දුක නැතිකම තියෙනවා. දෙක රූප බලලා සද්දාහලා ගඳ බලලා රස බලලා විඳිනවට වඩා රූප නොබැලීම හරහා මොනවාක් රූප පේන්න නැතිකම දෙක වහගෙන සද්ද මොනවත් නැහැ. පරිසරයේ සද්ද නැහැ. ගන්ධ රස විඳින්නෙත් නැහැ. කයි භාෂකුත් නැහැ කියලා හිතන්නකෝ. එතකොට හම් වෙන්න පටන් අර ගන්නවා. නිරාමිෂ තත්වයක්. ඇහැ රූපය, කන සද්දය, නාසය ගඳ, දිව රස ආදී වගේ දේවල් පොඩි වෙලාවකට විස්රාම වෙලා නිරාමිෂ සුඛයක් එන්න පටන් ගන්නවා. කවදා හරි ඒ අනායාස ක්‍රියාවලියේ හිටවද්ද ගත්ත කෙනාට මේ නිරාමිෂ සුඛය කියන එක 105 පන්නලා තේරුම් ගත්ත කෙනාට තේරෙනවා මේ නිරාමිෂ සුඛය මනුස්සත්වයේ ඉක්මවල ගිය එකක්. වස්තු නැති තැනයි සිද්ධ වෙන්නේ. ඇහැ නැහැ, රූප නැහැ, කන නැහැ, ශබ්ද නැහැ, ගඳ නැහැ, නාසය නැහැ, දිව නැහැ, රස නැහැ, කය නැහැ, පාස නැහැ. මේක මේ නිරාමිෂ සුඛය මගේ වචනෙන් කියනවා නම් නිතරම ජය. කාමසුඛය හැම වෙලාවෙම කවුරක්ද රණ්ඩු කරලා ගන්න එක. අයි අනුන්ට අයිති කාමයක් ගන්න ඕන නිසා මේ ඉස්සල තටමලා වැඩි කුට්ටිය කඩා ගන්න හදාන්නේ. කාමෙට රජ්ජුරුවත් රණ්ඩු කරනවා. ඥාන පිරිමිත් රණ්ඩු කරනවා. හැම කෙනාම රණ්ඩු කරනවා. මේ නිරාමිෂ සුඛය නිතරම ජයක්. එකෙක්වත් නැබේන තෙක් මානක ඒකට රණ්ඩු කරන කෙනෙක්. ඒක නිකන් අර අසුචියක් කන්න බල්ලෝ දඟලනවා වගේ උන් පොර කා ගන්නවා අර අසුචි ටික කා ගන්න. මේ ෂෝක් එකට තියෙන හොඳ කෑම ඌට ඒව වැඩක් නැහැ. ඒ වගේ මේ බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා මේ පෙන්නන්න හදන නිරාමිෂ සුඛයට විවෘත වෙන්නේ කලාතුරකින්. ඒකට නිකම් බෑ. ඒකට ශිල්පයක් තියෙනවා. ඒකට ප්‍රතිපදාවක් තියෙනවා. ඒ ප්‍රතිපදාව ගිහිල්ලා හරි කමන්නේ. මේ නිරාමිෂ සුඛය සමහරකට හරිම පාළුයි. හරීම නීරසයි, හරීම කම්මැලි, නින්දට වැටෙනවා. මොකද මේගොල්ලෝ දන්නේම සංසාරේ පුරා ආමිෂ සුඛේ විතරයි. ඒක රණ්ඩු කරලා තෝතෝ කියාගෙන වරපල කියාගෙන ගහගෙන බැනගෙන හම්බ කරන දෙයක්. මේ නිරාමිෂ සුඛේ කවදා හරි කෙනෙකුට මේ 105කට වැඩිය වගේ නිකන් කැපී පේන ප්‍රමාණ තීරෙන්න පටන් ගත්තොත් මේ මනුස්ස ලෝකය කියලා කියන්නේ මොන අසුචි වලක්ද, මොන නරබණුවද මේකේ ඉන්නේ? අපේ කේමනන්ද සෝනාසික වචනෙන් කියනවා නම් අසුචියේ ඉන්න පණුවා ලොකු අසුචි කැලක් හම්බෙච්චාම උදම්මන්වලු මට ලොකු කැලක් හම්බුණා කියලා. අනික අසුචි පණුවන්ට වැඩිය ඉස්සර වෙලා පීනනවලු මට ලොකු කැලක් හම්බෙලා කියලා. මොනවද හම්බෙලා තියෙන්නේ? අසුචි කැලක්. අද හම්බෙන ඔක්කොම මරණේදී හැරලා බලනකොට අසුචි පණුවට හම්බෙච්ච තරම් අධයක් හම්බෙලා නැහැ අපිට. ගෙවිලා ගෙවිලා රිද්දයි හඳයි කියලා අන්තිමට කනගාටුවෙන් මැරෙන්න වෙනවා. මිනිස්සු කවදා ආක නිරාමයේ සුඛයක් අහලත් නැහැ, හිතා ගන්නවත් බෑ. මම ඇමරිකාවේ ගිහිල්ලා ඒ කරන වෙලාවක, රිට්‍රීට් කරන වෙලාවක, ඒ ඇමරිකාවේ හැදිච්ච මිනිස්සෙක් නැත්නම් ඇමරිකානු කමිටු චින්තනයේ තියෙන කෙනෙක් කියනවා ඇමරිකාවේදී සෑම සුඛයක්ම ප්‍රමාණ කරලා ඒ සුඛයට ගැළපෙන ප්‍රමාණයට ටැක්ස් දාලා තියෙනවා. මේ කාර් එකක් කරගත්තොත් මෙච්චර ටැක්ස්. ගියක් හදාගත්තොත් මෙච්චර ටැක්ස්. එනකොට මෙච්චර ටැක්ස්. ආහාර වලට මෙහෙමයි. බෙහෙත් වලට මෙහෙමයි. ඔය සිව්පසයටම ටැක්ස්. ඒක නිසා වැඩි වැඩි සපතිනොට වැඩි වැඩි ටැක්ස් කරනවා. දැන් ඔය ස්වාමීන් වහන්සේ කරන විදිහට ප්‍රථම ධානය ලබාගෙන සැපයක් හම්බ වෙනවා නම් ඇමරිකාව කොහොම ටැක්ස් කරයිද කියලා. අපේ ලංකාවේ දැන් ඇමරිකාවට ඇවිල්ලා ඇමරිකාවේ ධ්‍යානයක් ලබාගෙන ඉවල නිකම් බුද්ධි විඳිනවනේ ටැක්ස් නැතුව ඇමරිකන් ගවර්න්මන්ට් එක දුවන්න බෑනේ. ඒක නිසා ඒගොල්ලෝ උත්සාහ කරන්න හදනවා යන්ත්‍ර දාලා පරිශීලන කරලා මනසක් කොයි වෙලාවක හෝ
මේ නිරාමිෂ සුඛයට ගිහාම ෆන්ක්ෂනල් MRI ස්කෑන් එකට දැම්මට පස්සේ මනින්න පුළුවන්ද කියලා. දැන් කිට්ටුවට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා යථා කාලයේදී ඇමරිකන් ටැක්ස් සිස්ටම් එකට පළවෙනි ධ්‍යානෙ ලැබුණොත් මෙච්චර ටැක්ස්, දෙවෙනි ධ්‍යානෙ ලැබුණොත් මෙච්චර ටැක්ස්, තුන්වෙනි ධ්‍යානෙ ලැබුණොත් මෙච්චර ටැක්ස්, හතරවෙනි ධ්‍යානෙ ලැබුණොත් මෙච්චර ටැක්ස් කියලා එන්න බැරි නෑ. මොකද අපි ඒ තරම්ම දාසයි, ඒ තරම්ම වාල් අපිට සැප ලැබෙනවා නම් ටැක්ස් වෙන ඕන දෙයක් දෙන්න ලෑස්ති. බුදුරජාණන්සේ කියන මොකද ලද්දා මුදහානි බුති ගුජ්ජමානා බලට හම් වෙන මේ නිර්ාමිෂ සුඛේ සහ විමුක්තිය නොමිලේ ලැබෙන්න. ඒක විඳපල්ලා විඳ නැත්තම් මිනිස්සෙක් නෙවෙයි මුර්ගෙක් තිරිසනෙක්. ඒ නිසා කවදා හෝ උපක්‍රමයකින් හෝ මේ වේදනාවට හිත ගිහිල්ලා ආමිෂ සහ ගැටිලා ගන්න වේදනාව අපි කියනවා ඇහෙන් කනෙන් දිවෙන් ආසෙන් ලබන රූප ශබ්ද ගන්ධ රස සම්බන්ධ කරගත්ත වේදනාව හරියට මනින්න පුළුවන්. කවදා හෝ එහෙම මිනිස්සෙකුට නිර්ාමිෂ සුඛයක් අඳුරලා දීලා ඒක ඇහෙන් නෙවෙයි කනෙන් නෙවෙයි නාසෙන් නෙවෙයි දිවෙන් නෙවෙයි නැතිකමින් ලැබෙන එක. ඒකට බුදුරජාන්සේ පාවිච්චි කරන්නේ විවේකජං පීති සුඛං. විවේකයෙන් හටගත්තා වූ ප්‍රීති සුඛය. මේකට තන්නික ක්‍රම විද්‍යාව විරුද්ධයි. විද්‍යාවට කවදාකවත් හිතා ගන්න බෑ මේ ඉඳුරන්න විවේකයේ දීලා ප්‍රීති සුඛයක් හදන්න පුළුවන් කියලා. මොකද විද්‍යාව මනින්නේ ඔක්කොම මනින්න පුළුවන් දේවල්. ඒකට රූප ප්‍රමාණය මනින්න ඕනේ, ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඒ ප්‍රමාණයට සැප. ඒ ප්‍රමාණයට අස්කාද්ධි වනාසෙන් සැප ලැබෙනවා කියලා ප්‍රමාණ කරනවා. මේක බෑ. නමුත් ඒ දේ ලැබුවාට පස්සේ විතරයි ඒ බුදුම පන්සිවාංශ කියනවා මිනිස්සෙකුට විනිශ්චය කිරීමේ ශක්තියක් හම්බ වෙන්නේ මේක තමන් කරන වැඩේ අශිෂ්ටද ශිෂ්ටද ඉස්සරහට යන්නේ පස්සරද යන්නේ තමන්ගේ අර්ථ සිද්ධිය දන්නවද නැද්ද කියන එක දැනගන්න ගිය මනසට ඩිංගිත්තක් හරි හීනෙන් තොල ගෑවු රසක් වශයෙන් හෝ නිරාමේශ සුඛය දැන්නලා තියෙන්න ඕනේ. ඒකට තියෙනවා මේ කාම ලෝකේ ඉන්න මිනිස්සෝ ඇස් නැති අසුචි වැටලා ඉන්න පණුව වගේ මේ කාමයට දඟලන දැඟලිල්ල ඒක සඳහා කරන ජඩකම් ඒක සඳහා කරන අසාධාරණකම් අධාර්මිකකම් තේරෙන්නේ නිරාමිෂ සුඛේ නොමිලේ ලැබෙන එක කිසි කෙනෙක් රණ්ඩුවක් නැහැ. ඒක නිතරම ජයක් ලැබිච්ච වෙලාවේ තේරෙනවා අපි මෙතෙක් කල මේ සංසාරේ ගත්ත තීන්දුව කොච්චරක් කාමයට බරද කොච්චරක් අවිද්‍යාව නිසාද කියලා. ඒ නිසා පුංචි අත්පොදේශයක් ගන්න පුළුවන් නිර්ාමිෂ සුඛයට ගියාට පස්සේ විනිශ්චයක් අවශ්‍ය නැහැ. තරක කරන දෙයක් නැහැ. කාටවත් විනිශ්චය කරන දෙයක් නැහැ. මොකද ඕනේ තරම් ඒක ලබන්න පුළුවන් නොමිලේ ලැබෙන්නේ නිතරමයේ ලැබෙන්නේ. ඒ නිසා අපේ විනිශ්චයේ තියෙන හැම තැනම ආතතිය තියෙනවා අසහනෙ තියෙනවා. විනිශ්චය සමානයි ආතතියට අසහන. ඉතින් අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් මේ රස්සාවල් කරන ඔක්කොමලා ගත කරන ආතති ප්‍රමාණය කල්පනා කරලා බලන්න, අසහන ප්‍රමාණය කල්පනා කරලා බලන්න. එතකොට ලැබෙන මානසික රෝග 10%කට වැඩිය ලෝක ජනගහණය දැන් මානසික රෝගෙන් ගත කරන්නේ. ඇමරිකාවේ 25 පන්නලා තියෙනවා. එංගලන්තෙත් 25 පන්නලා තියෙනවා. ඔක්කොම පිස්සු. ඒ මොකද ඒ තරම් විනිශ්චය කරන්න ඕනේ ගන්න විනිශ්චය පොඩ්ඩ වැරදුනොත් ඉවරයි. ඒ විනිශ්චය ගැනීමේ ශක්තිය වැඩිකම නිසා අසහන ගතියට පත් වෙලා තිනවා. මේ නිර්ාමිෂ සුඛය කිසිම විනිශ්චයක් නැති තැනයි හම්බ වෙන්නේ. විනිශ්චය තියෙනවා නම් විස්රාමේ නැහැ. විස්රාමේ තියෙනවා විනිශ්චය නැහැ. ඒ නිසා මේ විස්රාමේ තුලින් ලැබෙන විවේකයෙන් හටගත්තා වූ මේ ප්‍රීති සුඛය ආගමික පැත්තට තල්ලු කරලා මනින්ද කිතරන දෙයක් වැඩි බාරපත් කරලා ගුඩතත්වපත් කරලා ඒක කොම් කරලා පැත්තකට දාලා අපේ දරු પરම්පරාවත් අපේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවත් අපේ ආර්ථිකය සීරම යන දන මේ ආමිෂයද. ඉතින් යම් දවසක ඡන්දයක් තියලා ඇහුවොත් ආමිෂ සුඛයේ ඡන්ද දෙන කට්ටිය කී දෙනෙක් ඉන්නවද? නිර්ාමිෂ සුඛයේ ඡන්ද දෙන කට්ටිය කී දෙනෙක් ඉන්නවද කියලා ඡන්ද තියන්න ඉස්සෙල්ලම නිර්ාමිෂ සුඛේ පරාදයි. මොකද ඉන්න හැටික් ඔක්කොම ඡන්ද දෙන්නේ ආමිෂ සුඛේ. මට හරි ආසාවක් තියෙනවා එහෙම බලනකොට සංඝයා කාට ඡන්ද දෙයිද කියලා බලන්න. උන්දලා කොයි අතර දෙයිද? සර්වඥාන්සේ වැඩ ඉන්න කාලෙම ඒ කීටාගිරියේ මේ වගේ කටින පින්කමක් ඇවිල්ලා ඉතින් ඒ මිනිස්සු විශාල බොහොම අතිම හදාගත්ත කපු ගැටල හදාගත්ත අතිම මහගත්ත සිවුරු වටින දෙකක් සිවුරු දෙකක් හදාගෙන තිනවා. හරි ගත්තට පස්සේ ඒ කටින පින්කමට සාරිපුත්ත මහ ස්වාමීන් වහන්සේ වැඩලා තිනවා. දැන් උන් සාරිපුත්ත ස්වාමීන් වහන්සේ ලොක්කයි
සබේට ඉතින් සා සභාවේ මත විමසුවක් කරලා තියෙනවා. දේවදත්ත ඇතුළු විශාල සංඝ පිරිසක් ඉන්නවා කීතාගිරියේ. ඒගොල්ලෝ අරමුණු කරගෙන වස් ඇසුවේ, වස් පිංකම් කරන්නේ. දැන් අමතරින් වැඩිය ආගන්තුකව සාරිපුත්තු ස්වාමීන් වහන්සේ අපි මේ සිවුරු දෙක දෙන්නේ කාටද කියලා. චන්දේසියට 99ක්ම දේවදත්තට දෙන්න ඕනේ කියලා කිව්වා. ඒ සාරිපුත්තු සාචි මේ එන්නේ ගෝයන් කපපු කාර්යයේ සාස්ත්‍රික කාලයට විතරයි. එහෙම නේ සාරි මේ දේවදත්ත උදෙත් අපේ ගෙදෙට එනවා, ඇන්දාටත් අපේ ගෙදෙට එනවා. ගුඩ් මෝනින් කියනවා, ගුඩ් ඊවනින් කියනවා. කොච්චර සමාජශීලීද දේවදත්ත. සාරිපුත්තු සාචි බුම්ම ගත්ත ගමන් ඉන්නේ වාඩි සිවුරක් දුන්න කියලා කි වැඩේ මොකද්ද කියලා. ඒ නිසා 99 මේක ඡන්දෙන් සිවුර ගියා දේවදත්තට. අද කොහොම ඡන්දයක් හිටියේ මේ ආමිෂ නිර්ආමිෂ දෙකේ අපි මේ මනුෂ්‍ය තෝරණ හැටි, සත්පුරුෂයා තෝරණ හැටි, යහ ධර්ම තෝරණ හැටි, සදාචාරය තෝරණ හැටි ගත්තොත් මොන අන්ධකාරයක්ද කියලා දකින්න ඉවස පොඩිත්තක් කරෙමි නිරාමිස සුඛේ දක ගන්න ඕන. ඒක නිසා සරුවචන් වහන්සේ මේ කය පිළිබඳව යම් ප්‍රමාණයකට මිත්‍රත්වයක් ඇති කරගත්ත, කය පිළිබඳව යම් ප්‍රමාණයක අනායාසයෙන් සක්මන කිරීම පිළිබඳව අත්දැකීමක් ඇති කෙනාට, කය පිළිබඳව අනායාසයෙන් මේ ආස්වර ප්‍රසවාස වින්දරලා බලාගෙන ඉන්න පුළුවන් තත්ත්වයටපත් වෙච්ච එකනට මතක් කරලා දෙනවා. මහන්නේ මේ ලෝකයා දන්නේ ආමිෂ සුඛේ විතරයි. දැන් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන හතරවණක් පිළිසෙට කියනවා ඊට සාපේක්ෂව නිර්ආමිෂ සුඛයක් තියෙනවා. ආමිෂ සුඛයට නම දාන්න පුළුවන් ඉන්ද්‍රිය පටිබද්ධ සුඛේ කියලා. ඒක එක්ක ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් ලැබෙන. නමුත් මේ නිර්ආමිෂ සුඛයට ගියාට පස්සේ ඒක ඇහෙන් ලැබෙනවා කියන්නත් බෑ. කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් සම්බන්ධිකුත් නෑ. වෙන්නේ නෑ කියන්නත් බෑ. ඒක මේ ආමිෂ සුඛ 1000කට වැඩිය වටිනවා. ඉතින් ඒක නිසා යම් දවසක මේ ආමිෂ සුඛය භමනක් විඳින මිනිස්සෙක් සහ ආමිෂ නිර්ආමිෂ දෙකම විඳින මිනිස්සෙක් අරගෙන බැලුවොත් ඒ කෙනා දෙයක් දිහා බලලා මේක සැපත්ද දුකද්ද කියලා ගන්න විනිශ්චය අහසට පොළොව වගේ. අපි දන්නවා ආමිෂ සුඛයක් හොයන කෙනාට ස්ත්‍රියට පුරුෂයා තමයි ලස්සනම රූපේ. පුරුෂයාට ස්ත්‍රී රූපේ. ඉත්‍ත්‍ය රූප, ඉස්ති රද්ද, ඉස්ති ගන්ධ, ඉස්ති රස, ඉස්ති පොට්ටප්පේ. ඒ සඳහා නොකරන දෙයක් නැහැ. ස්ත්‍රියවත් පුරුෂ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශෝට කන්න දෙයක් නැහැ. ඒ නිසා ඒගොල්ලෝ මේ උදේ හන්දාවේ රහසෙන් හෝ එලිපිට මේක තමයි ගණන් කරන්නේ. ඉතින් ඒක ලැබිච්ච මනුස්සයෙක් කියන බොහෝම සැප සම්පත් ලැබිච්ච දැන් රජ කෙනෙකුට අන්තපුරේ මෙච්චර ගාණක් ස්ත්‍රීන් ඉන්නවා. රජ්ජුරෝ කියන්නේ කාමිත රජ්ජුරෝ ඇර ඒකගේ මොළ ධාතුව නැහැ. ඒක වෙනම ප්‍රශ්නයක් නෑ. ඒක ප්‍රශ්නයක් නෑ. ගෑනු ගොඩක් ඉන්නවනේ රජයි. දැන් ඔය රිලව්තිය බලන්න නායක රිලව ගෑනු ඕට ඕනම කෙනෙක් ඕන වෙලාවක පාවිච්චි කරන්න පුළුවන්. කිසි කෙනෙක් නීති දාන්න බෑ. ඒක දු රජා. එනිසා මේ ලෝකේ තියෙන ක්‍රමේ සාධාරණත්වයේ තියෙන්නේ කාම වැඩියෙන් තියෙන එකකට බලය තියෙනවා, බලය වැඩියෙන් තියෙන එකකට කාමයේ තියෙනවා. එතකොට නිර්ආමිෂ සුඛයක් තියෙන කෙනෙකුට ස්ත්‍රියකට පුරුෂයෙක් දුහාන්තුගෙන විෂ භාගයි කියලා. දස්සන, ශවණ, සමුල්ලේපන, සංසග්ග කරන්න එපා. පුරුෂයෙක් ස්ත්‍රියවද බලන්න එපා. ඉස්ති කියනවා අහන්න එපා. සින්දු කියනවා නටන අහන්න යන්න එපා. සමුල්ලේපන කියලා කියන්නේ ආලිංගන වලට යන්න එපා. ඇසුරට යන්න එපා. කාමසේවණට යන්න එපා. මොකද ඒක Brahmacharya ප්‍රධානම බාධා. එතකොට දැන් අපි ලස්සන ස්ත්‍රියවක් තියලා කාමයේ විතරක් දන්න පුරුෂයෙකුට ලකුණු දෙන්න කිව්වොත්, නිර්ආමිෂ සුඛේ දන්න කෙනෙකුට ලකුණු දෙන්න කිව්වොත් මේ දැකපු රූපෙ දිහා දෙන්න සම්පූර්ණ දෙකක් නේ කතා කරන්නේ. අපි රූප සුන්දරී තරංගයකට ගිහිල්ලා ඒගොල්ලෝ නලව නලව පද්ද පද්ද එහාට මෙහාට යනකොට කට්ටිය ලකුණු දෙන්න හැටි දැකලා ඉතින් මම හිතන්නේ පැනල් බෝඩ් එකේ ඉඳගෙන. ඉතින් ඒකට රහතන් වහන්සේ නමක් කැමිටන හිටියා නම් එහෙම උන්වහන්සේ නමක් ඒකට යන්න වීම පවා අපායට යනවට වැඩිය කැත දෙයක් විදිහට සලකන්නේ.
එහෙම දකින්න වීම පවා හිතෙනවා අනේ මේ මිනිස්සු මේ ඇති කරගන්න මේ කර්ම රාශිය නිසා කොච්චර කාලයකට කර්මේ සංසාරේ බැඳෙනවද ඒකට තව පැහැකි දිදී නටනවා. ඉතින් මේ ලස්සන ස්ත්‍රියාවක් දැක්කොත් රහතන් වහන්සේ දෙන ලකුණු ප්‍රදේශයේ තහ මේ කාමභෝගී දෙන ලකුණු බැලුවොත් පුදුජනසේ සඳහන් කරලා තිනවා පෘතක් ජනයා යම් දක්මක් දෙනවා නම් සැපයි කියලා ඒකේ කාන්දේම රහතන් වහන්සේට දුකක්. රහතන් වහන්සේ යම් නිර්ආමිෂ සුඛයක් තියලා කියනවනේ පුත්ජණය කියන අපි දැකලත් නැහැ අහලත් නැහැ පිස්සු කතා කරන මේ හඳුනන පිස්සු. එහෙම දැප කොයිද ලෝකේ තියෙන්නේ? ඒක ගැන හිතන්නවත් කැමති නැහැ. ඒක නිසා ද්වේතානුපස්සනා සූත්‍රයේදී සර්වච්ඡන්සේ සඳහන් කරනවා පුත්ජණය යමක් ඇත්තේය කියන්නේ නම් ඒක ආර්ය ලෝකේ නැත්තේමය. ආර්ය ලෝකේ යමක් ඇත්තේ කියන්නේ නම් පෘථග්ජනයාට ඒ නැත්තේමය. මෙන්න මේ විදිහට බලනකොට මේ අපි සාමාන්‍ය ලෝකයා අඹා යන මේ සැප ආමිෂ නිර්ආමිෂ සුඛේ දෙකම දන්නේ කනට දුකක් වෙන්නේ ඉඳ තියෙනවා. නමුත් කාමයේ විතරක් දන්නේ කනට සැපක් වෙනවා. ඉතින් මේ සැපක තියෙන මේ සැප දුක දෙක නැත්නම් සැපේ තියෙන මේ පෙරලිය නැත්නම් මේ සැපේ තියෙන මේ අනිත්‍යතාවය එක ජීවිතයක් ඇතුළත බලන්න බැරි වෙයි කියලා තමයි උඟ දෙනෙක් ඉතන. ඒ මොකද කය පිළිබඳව හැඟීමක් නැහැ. භාවනා කරලා ආමිෂ නිරාමිෂ දෙක දන්නේ නැහැ. ඒ නිසා ඇට පෙන්නේ සුඛ නම් සුඛමයි. ආයේක දුකක් ඒකේ නැහැ. දුක නම් දුකමයි. ඒකේ ආයේ සැපක් නැහැ. ඒ නිසා මේ සැප දුක දෙක නිත්‍ය සංඥාවේ තමයි තියෙන්නේ කාම ලෝකේ. කාම භෝගියාගේ තියෙන්නේ සැපේ සැපයක්මයි. ඒක දරුවන්ටත් මේ සැපේමයි. අම්මට තාත්තත් මේ සැපේමයි. දුක දුකමයි. දුක පිටු දකින්න ඕනේ, දරුවන්ට පිටු දකින්න ඕනේ, යාළුවන්ගෙත් පිටු දකින්න ඕනේ කියලා. නමුත් මේ සැපය දුකකට මාරු වෙනවා, දුකේ සැපකට මාරු වෙනවයි කියලා. ඒකේ අනිත්‍යතාවය මොනම තාලකින්වත් භවනා නොකරපු කෙනෙකුට අදුවානේ සුතමේ වශයෙන්වත් එහෙම නැත්තම් කියනවනම් චින්තාමේ වශයෙන්වත් හේතු කරලා දෙන්න බෑ. ඒ නිසා සර්වඥාන්ස උත්සාහ කරන්නේ නැහැ. ඒ නිසා කියනවා ඉස්සල්ලාම ඒකට යන්න ඕනේ නෑ. නාම ධර්ම පැත්තට යන්න ඕනේ නම් කය පිළිබඳව පොඩ්ඩක් හදාරලා කිසි කරන වැඩ සාකරන වැඩ වෙන් කරලා කෙරෙන වැඩ ටික පොඩ්ඩක් බලහන් ඉඳලා පොඩ්ඩක් ඉස්පාසු දෙන්න හිතට විස්රාම වෙන්න දෙන්න. එතකොට බුදුහාමුදුරු දන්නවා හිත තැම්පත් වෙන. තැම්පත් වුණාට පස්සේ බලන්න අපි මෙතෙක් කල් අඹාගෙන ගිය මේ ඕවර් ටයිම් කර කර රට රාජ්‍ය මාරු කර කර ඊදාංගේවල් විකුණගෙන ගිහිල්ලා ලබන්න හදන සැප නිරාමිෂ පැත්තෙන් බැලුවොත් මොකද්ද වෙන්නේ? නිරාමිෂ අත්දැකීමෙන් බැලුවොත් මොකද්ද වෙන්නේ? එතකොට නිරාමිෂ පැත්තෙන් අපි ගන්න තීන්දුව අපි නෑදෑයෝ අපි කොච්චර තුච්ච කළ පහත් කළ සලකනවද අපි නිරාමිෂව ගන්න තීන්දුවට? ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. මෙන්න මේ දෙක එක ජීවිතයක් ඇතුළත යම් කිසි කෙනෙකුට අත්දක ගන්න පුළුවන්. එහෙනම් තමයි නිරාමිෂ සුඛය හරහා ආමිෂ සුඛය දකින්න පුළුවන් නම් ආමිෂ සුඛය හරහා නිරාමිෂ සුඛය බලන්න පුළුවන් නම් ඒකට බුදුරජාණන් කියන අබිනිෂ්ක්‍රමණය කියලා. අපි කියන්නේ සාමාන්‍යයෙන් බුදුරජාණන් කියන මහා අබිනිෂ්ක්‍රමණය ජීකේ හැර යෑම, කාම ලෝකේ හැර යෑම කියලා. ඒ යම් කිසි කෙනෙක් කාම ලෝකේ අතහැරියා නම් නැත්තම් ජීකේ අතහැරියා නම් එයාට හොඳට තේිනවා ලෝකයා මේ කාමයේ සඳහා කරන නොපනත්කම්. ඒක හරහා නිරාමිෂ සුඛය ඇත්තට පේනවා. ඔක නිර්ආමිෂ සුඛේ ලබන කෙනා ඔය කාමයට දඟලන ඔක්කොටම වැඩි හැපේ ඉන්න බවක් දාන. එතකොට යා අබිනිෂ්ක්‍රමණය කරපු කෙනෙක්, ජීගිය අතහැරපු කෙනෙක් අඩුවානේ ඒ චිත්තක්ෂණයට. ඒ චිත්තක්ෂණයට තේරෙනවා අපි මෙතෙක් කල් හම්බ කරපු සියල්ලත් හරි, නැවත් මේ නිර්ආමිෂ ලැබෙන සුඛයත් හරි. එතකොට මේ පුද්ගලයාට සැප දුක කියලා දෙකක් තියෙනවා, ආමිෂ නිර්ආමිෂ කියලා දෙකක් තියෙනවා. ඒ නිසා හදිස්සි වෙන්නේ නැහැ මේක සැපද දුකද කියන්නේ. ඒක දිහා බලාගෙන ඉන්නවා සැප ආවත් දුක ආවත් නොසැලෙන මනස කියලා එකක් තියෙනවා. අෂ්ටලෝක ධර්මේ කම්ප වෙන්නේ නැති මනසක් කියලා එකක් තියෙනවා. සැපේට දුකේට දෙකටම සමහිති බලන්නේ. ඉතින් අපිට ඒක බලා ගන්න බැරි, ඕන වුණත් බලා ගන්න බැරි. අපි මේ කයත් එක්ක තියෙන සම්බන්ධතාවය නෑ. අපි කයට ප්‍රේම කරන්න දන්නේ කයට සැප දෙන්න දන්නේ නැහැ. කය අපේ ප්‍රධාන මිත්‍රයා බව කරගන්න දන්නේ නැහැ. දන්නේ නැති තාක්කල් ඒ මිනිස්සයා කවුරු හරි ජාත්‍යන්තර සමාගමකින් පෙන්නන ඇඩ්වර්ටයිස්මන්ට් එකක් පස්සේ තමයි දුවන්නේ. ඒගොල්ලෝ හදන උපමාන දිගේ තමයි දුවන්නේ. ඒ විතරක් නෙමෙයි දරුවොත් ඒක පිටිපස්සේ යන්නේ.
සමහරට මොන රජේවල් යනවා ඒක පිටිපස්සේ. නමුත් යම් දවසක තමන්ගේ කයත් එක්ක යාවිලා කායේ කය අනුසු කරපේ කරන පුත්‍රයන් වාසිය සඳහන් කළ තියෙනවා. සුඛ වේදනා එනකොට යා සුඛ වේදනාව අඳුනගන්න. නම් කරන සුඛ වේදනාවක් කියලා. හැබැයි මේක වේවා මේක මම මේක මගේ ආදිවාසී නිත්‍ය සදහස් කරන්නේ නැතුව බලාගෙන ඉන්නේ මේ සුඛ වේදනාව අනිත්‍ය සංඥාවේ. සුඛ වේදනාවදී අනිත්‍ය සංඥාවෙන් බැලුවොත් සුඛ වේදනාව යනකොට තියෙන දුක ඒ තීක්ෂණ බුද්ධිමතාට තේරෙනවා. එමෙතු මේක සුඛේ සුඛයයි. මයි නිට්ටයයි කියන හැකියමින් බැලුවොත් කවදාකවත් මේ සුඛේ යන්නේ දුකක් නතර කරලා තිනවා කියන මේ ප්‍රසිද්ධ තර්කය මේ ප්‍රසිද්ධ කාරණාව යට පේන්නේ නැහැ. ඒ මොකද යා බලන්නේ ආකල්පයකින් මේ සුඛේ සුඛෙමයි. ඒක කේවල සුඛයක්. සාපේක්ෂ සුඛයක් නෙවෙයි. විනාශ වෙන එකක් නෙවෙයි. ඒ නිසා ඒකත් ඒ සුඛේ වෙනුවෙන් සතුම් මරන්න ලෑස්ති, හොරකම් කරන්න ලෑස්ති, කාමීත්‍යචාරය කරන්න ලෑස්ති, බරු කේලං හිස්සචන පරිසෝච ලෑස්ති. මොකද ලැබෙන සුඛය වස්තුවක් කරන සත්‍යයක් කරගෙන ආඩම්බරයක් කරන මම කියාගෙන මගේ කියාගෙන යන ගමන. එතන කය පිළිබඳව පෙරලී වෙන ගතිය ආසර් ප්‍රසවාසී මුලමෙදාගව සමානනේ උපදීන ආස්වාසිනේ මේ මැරෙන්නේ මුලමෙදාග බැලුවොත් ඒ වගේ මේ සුඛ වේදනාවක් කියනකොට ඒකේ මුලමෙදාග බලනවා කියන එක තමයි විපස්සනා කරනවා කියන්නේ බලාන හිටියොත් සම්මතිය තමයි හැම සුඛයක්ම ගෙවෙනකොට දුකයි ඒක මේ ප්‍රතිපදාවදිගේ ගිහිල්ලා යම් අද්දකින් ප්‍රමාණයක් නැතුනොත් එහෙම කිසි කෙනෙක් පාර ගන්න කැමති නැහැ. මේක සම්බන්ධයෙන් ප්‍රසිද්ධම මේ තොරතුරු ප්‍රසිද්ධම දේශනාව අපේ සඳහන් වෙන්නේ චුල්ල වේදල්ල සූත්‍රයේදී. ඉතින් මම කැමති ඒක පොඩ්ඩක් මේ වෙලාවේ මතක් කරගන්න. එතකොට අපිට මේ ජවනිකාවට පොඩි ඉලියක් වැටෙනවා. දම්මදින්නව සහ විශාක කියන දෙන්න කුලවන්ත බොහෝසු සාධාන ජීවිතයක් ගත කරපු දෙන්නේ ඒ ඉන්දියාවේ ක්‍රමයේ තියෙන විදිහට ගෑනුන්ට හැඳිවිටි ඥානෙ තියෙන්නේ උන් ගෙදර ඉල්ල බත්තු යන්න ඕනේ උන් කුසියම්මලා පිරිමිදී ඕනේ වෙලාවක එළියට යනවා රටත් එක්ක සම්බන්ධකම් පවත්වන ඔහොම ඉන්නකොට විසාකාවට හම් වෙනවා බුදුරජාණන් වහන්සේත් එක්ක බණහන් විසාකාව නිකමටවක්වත් ධම්මදින්නාවට කියන්නේවත් නැහැ බුදු කෙනෙක් පහළලා තියෙන ධර්මයක් තියෙනවා කියලා කියන්නේ ගෑනුන්ට තේරෙන්නේ නැහැ ගෑනු හොඩයි ගෑනුන්ට කියලා වැඩක් නැහැ ඒක තමයි විසාකාවගේ විසාකගේ අදහස මේ මෙහෙම කර කර ඉන්නකොට විසාක මෙහෙම නරක අදහසක් තිබුණාට නරක කියලා කියන්නේ පක්ෂග්‍රාහී අදහසක් තිබුණාට gedara ඉඳද්දිම ටික ටික භාවනා කරලා භාවනා කරලා මෙයා සෝවාන් වෙනවා ඊට පස්සේ තවත් නැංගින් බාහිරලා සකදාගා වෙනවා. දවසක බණට ගියාට පස්සේ බණ අහගෙන ඉන්නකොටම අනාගාමී තත්ත්වයටපත් වෙනවා. එයාට හිතෙනවා දැන් නම් අද ගෙදර ගියාට පස්සේ ආයේ මට ගෙදරක් අඹුවක් පවුලක් අවශ්‍ය කරන්නේ නැහැ. මම මොකක් හරි තීන්දුවක් ගන්න ඕනේ කියලා රෑ වෙලා ගෙදර යනකොට සත්මහල් ප්‍රාසාදයේ ධම්මදින දූවගෙන එනවා. ගෙදරට හගස්සලා එන ස්වාම පුරුෂයා සිප වැරදගා. ඊට පස්සේ කියනවා මගේ ඇඟට අත තියන්න එපයි කියලා. ඉන් ධම්මදින්නට වෙන්න මේ මිනිස්සයා මේ ඉඳපු ගමන් මොකක්වත් නැතුව මේ අමතර දෙයක් කරන ඒ උනාට අහන්න යන්නේ රැයට කන්න දීලා හැතපලා උදේ නැගිටලා පස්සේ උදිත් සලකලා කියනවා ඔබතුමා වෙනද වගේ නෙවෙයි මම ඔබ ආගේ ගෑණි මම ඉත වෙනදත් අතින් අල්ලනවා මේවා කරනවා අද මට මෙහෙම කරන්න උනේ වෙන ගෑණියක් පිළිබඳ හැඟීමක් ආවද නැත්නම් මං ගැන සැකයක් ආවද මම මේ අහන්නේ බොහොම විවේක වෙලාවක් කියලා විසාකා කතා කරන්නේ විසාකාව කියන්නේ විසාකා මේ කියන්නේ පිරිමි නැවතත් තානවා නෑ මම මේ මම අහුවට සමා වෙන්න මට ඊ වෙනසක් තේරෙනවා කියලා ඊට මම කතා කරා තුන්වෙනි සැරේට ඊට පස්සේ කියනවා මම මේක උඹට කිව්වට වටහාගන්නේ දැන්නේ මට මේ ගෘහ ජීවිතේ පායලා තියෙනවා අද ප්‍රශ්න නේද මොකද කරන්න හදන්නේ මම පැවිදි වෙන්න යන්න හදන්නේ නැත්නම් ආරාමික වෙන්න හදනවා උඹට කැමති නා මේ බුද්ධලි පරිහරණය කරපන් අවශ්‍ය නම් පුරුෂෙක් තියාගනින් මේක තියාගෙන සුවසේ ඉන්න ඇති වෙන්න මෙතන කන්න බොන්න තියෙනවා කියලා. ධම්ම දින්නාව ඒ පැත්තේ හිතන්න ධම්ම දින්න කියන එක මේ ඔය ඔය පැවිදි වෙලා ගත කරන විවේක ජීවිතේ කෑනුන්ට බැරි පිරිමින්ට විතරද? නෑ නෑ තියෙනවා ගෑනුවයිටත් පුළුවන්. ඉතින් හැබැයි විසාක නොකිය කියන ඔබ වගේ සුකුමාර ගෑනු කෙනෙකුට මොන භාවනාවක්ද? මොන පැවිද්දක්ද ඒ නිසා ඔබ මේක පුත් විඳින හිටපන්. ධම්ම දින්න නැවත නැවත අහනවා
ඉෂාක අය මේ ශිෂ්ටි දන්නා වගේ පුළුවන් ද කියන්නේ පුළුවන් එහෙනම් කැමැතිද අපි මේ දොර දන් දෙමු මේක මිනිසුන්ට කියමු අනබේඩ ගහලා ඔක්කොම ගිනියන කියලා මාත් යනවා පැවිදි වෙන්න ඉතින් එතකොටම විසාකට හිතනවා දැන් මේ මිනිස්සයා මේ ආසාවට පැවිදි වෙන්න කියලා සෑහෙන දුකකටපත් වෙනවා දැන් අද පැවිදිලා ඉන මෑණිවරුත් එක්ක කතා කරලා බලන්න ගෘහ ජීවිතේ කොච්චර සන්තෝෂෙන් හිටියත් පැවිදි වෙච්ච දවසේ ඉඳලා මල කරදරයි හැම තැනම ප්‍රශ්න ඒක වැහෙන්න මට දවසකට පණිවිඩ දෙක තුනක් හම්බ වෙනවා රණ්ඩු කර ගන්නවා ආවේනික ප්‍රශ්න ඒක හිතලද නැත්නම් ගෑනු මෝඩයි කියලා හිතලද නැහැ විසාකාව කැමති වෙන්නේ නැහැ විසාක කැමති වෙන්නේ නැහැ ඒ නිසා කොහොමද කරන්නේ උපාසිකාරාමයට යහ ගිහිල්ලා තියලා මෙයක් ගිහිල්ලා බණ භාවනා කරනවා මේ ඔය කතාව කොහොක මේක වුණත් ධම්ම දින ඉතාම තීක්ෂණ බුද්ධිමත් කාන්තාවක් නොබෝ කලකින්ම රහත් ඇයිදලා නුඹෝ කලින්ින් රහත් වෙනවා පිටිපැලකට ගිහිල්ලා රහත් වෙන දැන් බුදුන් වඳින්න එනවා සවැත් නුර. එතකොට විශාක ඉන්නේ සවැත් නුර. එතකොට එයා අනගාരിക අපි කියන ගුරු ඇඳලා. නැත්තම් පැවිදි ජීවිතේ ඉන්නා වගේ අනගාരിക ඉන්නවා. විශාකට ආරංචින ඔන්න ධම්ම දින්නාව ආයෙත් සවැත් නුරට ගිහිල්ලා දැනගන්නවා අපරාදී ගිය ගමන අසාර්ථක වෙන්න ඇති. මේ පශ්චාත්තාපයලා තමයි විල තියෙන කියලා ගිහිල්ලා කතා කරලා ආර්යාවෙනි කියලා හල සතු දුක් අහලා ප්‍රශ්නාවලියක් අහනවා ඒක තමයි චුල්ල වේදල සූත්‍රය කියලා කියන්නේ බලන්නේ කී අල්ලපු නැති ශේෂ්ත්‍රයක් නෑ එකතැනකදී අහනවා ඒකටයි මම මේ දිග කතාවක් කියාගෙන ආවේ එතනදී අහනවා ආර්යවනි මේ සුඛ වේදනාවේ තියෙන සැප දුක දෙක මොනවාද කියලා අපිට කවදාකවත් අහන්න ඕන ප්‍රශ්නයක් නෙවෙයිනේ අපි දන්නේ සුඛ වේදනාව සුඛයි ඔක මොකක්ද ආයේ මේ සැප දුක දෙක ධම්ම දිනාව කියනවා ආර්ය විචාක සුඛ වේදනාවේ එනකොට පවතිනකොට සුඛයි යනකොට දුකයි එතකොට හිත තියෙන්නේ රාගානුසේ මේ සුඛේට ආසාවේ ඒක නිසා මේ යනකොට දුක තියෙනවා නමුත් ඒක අනුසේ ධර්මෙන් ආතුර වෙලා ඉන්න නිසාට පේන්නේ නැතුව කියන කතා ඒක නම් ওই පොතේ සූත්‍රේ නෑ කොහොමද කියනවා එනකොට සැපයි යනකොට දුකයි ඒක තමයි සුඛ වේදනාව ඒක මම හිතන්නේ මෙතන ඉන්න කාටවත් ඕ විශාක උපාතකට හෝ කාටවත් එක අභියෝග කරන්න පුළුවන් මේ කියලා. මොකද ඒ තරම්ම බුද්ධ වචනයක් වගේ වචනයක්. ඊට පස්සේ අනවසුප්පාසිකාව නැත්නම් ආර්යවෙනි ධම්මදින දුක වේදනාවේ සප දුකතික පනකට. දුක වේදනාව එනකොටයි පවතිනකොටයි දුකයි නමුත් ඒක යනකොට සැපයි. හැබැයි ඒකට හිත තියෙන පටිඝානෝසේ මේක නොදකින් ඔබතන් කියලා. මම හිතනවා මේක එච්චර තේරුම් ගන්න අපහසු වෙන එකක් නෑ මොකද මේ ලෝකේ අවුරුදු 50ක් ජීවත් වෙච්ච මිනිස්සෙකුට මේක තර්කෙට දාලා බලන්න පුළුවන් අපි දන්නේ සැප දුක දෙක විතරයි සැප නැත්තම් දුක නැත්තම් සැප ඒ නිසා සැප යනකොට දුක ඉතුරු කරලා යනවා දුක යනකොට සැප ඉතුරු කරලා යනවා ඉතින් මේක තමයි මේ තර්ක ඥාන කියලා කියන්නේ නමුත් විශාකතුමා මේ ප්‍රශ්න කර දැනකට ගෙනියනවා සංකර තැනගෙනවා අදුක්කම සුඛ වේදනා පිළිබඳව සැප දුක දෙක මොකද්ද කියලා. ඉතින් දැන් ඔන්න අදුක්කම සුඛ වේදනා කියන්නේ මොකද්ද කියලා හඳුන්ලා දෙන්න වෙනවා. සැපට වැටෙන්නේ නැති දුකට වැටෙන්නේ නැති අවස්ථාව. ධම්මදින රහත් මෙනිනාස කියන උපාසක සැප දුක දෙක නැති මේ අදුක්කම සුඛ නැත්නම් නොදුක් නොසු අවස්ථාව තියෙන බව දන්නවනම් සැපයි. ඒක දන්නේ නැත්නම් දුකයි. ඒ වෙලාවේ මොහේ තියෙන්නේ කිසි කෙනෙකුට මෙහෙම දෙයක් ලෝකේ තියෙන බව දන්නේ නැහැ ඒක අන්ධකාරය මොකද මිනිස්සු ඒකාන්ත වශයෙන් සැප හොයාගෙන ඉන්නේ නිත්‍ය සංඥාවෙන් දුක එනකොට අඬනවා නමුත් මේ දෙක මැද තැන තියෙන බවත් ලෝකයා දන්නේ නැහැ ඒකට අවිද්‍යාව කියන එක දන්නවනම් සැපක් ඉතින් බුදුරජාණන් වහන්සේත් මේ වේදනානුපස්සනාව ගියාට පස්සේ කියනවා ආමිෂ නිරාමිෂ දෙකේම සැප අවස්ථාවක් තියෙනවා දුක් අවස්ථාවක් තියෙනවා නොදුක් නොසුව කියලා මෙන්න මෙහෙම සමීකරණයක් හදාගන්න අපි ගෘහාශ්‍රිතව එමෙතන ආමිෂයටම කැතපෙලා ආමිෂයෙන් ආතුර වෙලා ඉන්න එකනට මේ නොදුක් නොසුව වේදනාව දැනෙන්නේ පාළුව තනිකම කම්මැලිකම නීරසකම එපා වීම නිදිමත වශයෙන් ඉතින් එතකොට යා බලන්න හදනවා පුළුවන් තරම් ඉක්මනට ආයේ සැපකට යන්න යාට පේනවා මම දැන් පාළුව වෙලා කතා කරන්න කෙනෙක් නැහැ ආශ්‍රය කරන්න කෙනෙක් නැහැ වන්දනාව යණ්ඩ ගනේ වන්දනාව මට හරි පාළුයි ළමයෝ
ඉතින් උදේ ඉඳලා හැන්ද වෙනකම් මේ පාළුව නැති කරන්න එක්ක බෝධි පූජාවට නැත්නම් වන්දනාවට යනවා නැත්නම් කාටද SMS එකක් කරනවා එහෙම නැත්නම් ලියුමක් ලියනවා එහෙම නැත්නම් සෙල් ෆෝන් එකක් ගන්න නැත්නම් පත්‍රය කියවනවා නැත්නම් ටෙලිවිෂන් එක බලනවා එයාට පෙන්වන්නම බෑ මේ අදුක්කම සුඛ වේදනා ඒක තමයි ගෘහාශ්‍රිතයන්ගේ හැටි නමුත් නිර්ආමිෂ සුඛය දන්නේ එක්කන දන්නවා මේ අනායාසයෙන් භාවනාව යනකොට අනායාසයෙන් ආසාර ප්‍රසාස වෙනකොට ඒකේ සැපත් නැහැ දුකත් නැහැ ඒක සිද්ද දියුණුවක් ප්‍රතිපදාවි දියුණුවක් කෙලස් අඩුයි ඒ නිසා නිර්ආමිෂ සුඛය දකින්නේ හුදකලාවක් විවේකයක් පිරිච්ච ගතියක් විස්රාමයක් කියන ඉතින් කවදද අපේ ජීවිතය මේ පහළුව තනිකම කම්මැලිකම නීරසකම කියන එක තුල හුදකලාව දකින්නේ විවේකයේ දකින්නේ පිරිච්ච ගතිය දකින්නේ විස්රාමයේ දකින්නේ ඔක තමයි පුතඥ කමේ ඉඳලා ආර්ය භාවයට යනවා කියලා කියන්නේ. ඉතින් මේක වෙන්න බැරි දෙයක් නෙමෙයි. වෙන්න පුළුවන් එකක් නිසා මේ වගේ භාවනා මධ්‍යස්ථාන අවුරුදු 40කට කලින් හැදුවේ. එහෙම එකක් මේ ලෝකේ තියෙනවා. පුළුවන් නම් අතු කරගමු. මොකද්ද මතු කරන්නේ? අපි මෙතෙක් කන් නොදකින් නොපතන් නොදෝමකින් කියවුවා වූ මේ පාළු ගතිය, තනි ගතිය, කම්මැලි ගතිය, නීරස ගතිය ආවට පස්සේ ඒක විවේකයක්, ඒක හුදෙකලාවක්, ඒක පිරිච්ච ගතියක්. ඒක සම්පatti කරගතියක් ඒ විස්රාමයක් කියන තැනට ගියා නම් ඒ මනුස්සයා අබිනිෂ්ක්‍මණය කරපු කෙනෙක්. දීගේ අතාරපු කෙනෙක්. එහෙම නැත්නම් මේ කැලියට ආවට මොකද? තට්ට ගෑවට මොකද? සිවුරක් නැන්දට මොකද? තාමත් හිතේ තියෙන්නේ පහළ වෙනකොට නදකින්න පතන් කියන ගතිය නම් කය පැවිදි වුණාට හිත පැවිදි වෙලා නැහැ. ඒක ලේසි නෑ. ඒ වගේම තමයි ගෙදරක හිටියත් ඒ මනුස්සයා දන්නවනම් මම දැන් අපේ දරු දියුග දීක තල ගිහිල්ලා මම ගෙදර ඉන්නේ මම මේ හම්බෙච්ච විවේකේ පුළුවන් තරම් භාවනා කරනවා හුදකලාව පාවිච්චි කරනවා විවේකේ පාවිච්චි කරනවා කියලා ඒ මනුස්සයාට පැවිද්දෙකුට හම්බෙන්නේ නැතරම් විවේකයක් හම්බ වෙනවා ඒක මොකද යා නිර්ආමිෂ සුඛය අඳුරනවා ඒ වගේම අබිනිෂ්ක්‍මණය කියන එක තේරෙනවා කාමයෙන් අයින් වීම ඒතර මේ අබිනිෂ්ක්‍මණයට අර්ථ දෙක තුනක් තියෙනවා එකක් තමයි කාය විවේකය මේ ඇලි ගලි වාසයෙන් අයින් වෙලා අරණ්‍ය වෙලා පැත්තකටලා ඉන්නවා කායික වශයෙන් වැඩි ඇසුර පවත්තන්නේ නැහැ ඒක දිගන කාය විවේකය ඊට පස්සේ මේ නිරාමිෂ සුඛය කියලා කියන්නේ චිත්ත විවේකය හිත නිතරම බලන්නේ විවේකයෙන් හටගත්තව ප්‍රීති සුඛය ගන්නවා මිස ඇලි ගලි වාසය කරමින් ආලිංගන කරමින් බර්ත්ඩේ පාටි දාමින් ඩිනර් පාටි දාමින් සැනකෙළියොල යමින් ඇසුර නෙවෙයි හිත පුළුවන් තරම් නිරාමිෂ සුඛයට යොදා ගන්න. ඒක හැමෝටම හම්බ වෙන්නේ නැහැ. හම්බ වෙච්ච කෙනාට ඊටාම අමාරුයි ඒක අරස කරගන්න. මොකද මේ සමාජශීලී වීම මේකට සුද්ධ වශයෙන්ම සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කිව්වා ambiguity of civilization අපි මේ සිෂ්ඨුණ වෙච්ච නිසා වෙච්ච හිණයක් අපිට ගහලා තියෙනවා. අම්මේ ඇඳුම් ඇඳගෙන මිනිස්සු අතර ආචාර ධර්ම පවත්වමින් මේ සභාගත වෙලා ගත කරනකොට අපිට විවේකී වෙන්න වෙලා නැහැ. තනිවීම පේන්නේ සමාජයට පිටු දැකීමක්, කැළේට යෑමක්. ඒක නිසා සිෂ්ට වීම හරහා අපි මේ වගවීමක් කියන සමාජයේද ඒ සම වගකීම හරහා අපිට තද ආතතියක් එනවා, තද අසහනයක් එනවා. මේ සමාජෙ මොන දෙයකටවත් සතුට වෙන්නේ නැහැ. මොන જાතිකට සතුටු වෙන්නේ? ඉතින් අපි මේ සමාජයේ සතුටු කරන්න උදේ ඉඳලා හැන්ද වෙනකම් වට කරන්නට නටනවා, උඩරට නටනවා, පාතරට නටනවා, අරක අඳිනවා, මේක අඳිනවා. කාගේ වාසනාවටද කාගේ න්‍යායපත්‍රද කියලා දන්නේ නැහැ. අයියෝ කියලා හිතෙන. අනේ අනිච්චං කියලා හිතෙනවා මේ මිනිස්සු නටන නාඩගම මේ අනුන් සන්තෝෂ කරන්නේ. මේ ශිෂ්ටාචාරය නිසා. ඊයතින් බලනකොට කටකුරුන්දි ස්වාමීන් වහන්සේ කියනවා මේ ගස් තියෙන්නේ ගසුත් පරිසරයට හැඩගැහෙනවා ගසුත් ජාතිය බෝ කරනවා ගසුත් වර්ගයේ පත්තවන ජීවත් වෙනවා කවදාකවත් චේතන නැහැ ඊර්ෂ්‍යා හිතන රහත් වෙලා ගස්කොළන් රහත් වෙලා උන්ට ගහට කෙටුවත් කවුරු හරි කිරියාවත් ගාලල්ල මනුස්ස ජීවිතෙම කෙටුවා නම් එහෙම බුද්ධුවම් මේ මානවයිචි වාසිකම් පිළිබඳ එහෙ නඩු දාවි මට නිନ୍ଦා කරා කියාවි එමගද මේ කය මම ගියාගෙන ඉන්නේ ගස්කොලන් වල ඉන්නේ නැහැ සත්තුන්ගෙත් මගේ කකුල එක දවසක් මේ
තර්පෙක් කෑවා. ඉතින් ඒ සර්පයා කෑවට පස්සේ මිනිස්සු අට කරගෙන මට වෙදකම් කරා. හැබැයි සර්පයාගේ කකුල වැහුණා මගේ අතින් ඒකද වෙදකම් කරන ගෞරවයක්වත් නැහැ. උගෙන් ගිහිල්ලා අහන්න මේ ආහුසු කෙනෙක් පැගව බලපන් කඩපුලි වැඩක් කරාම මේ වලිගේ වැහුණා තුවාල වුණාද කියලා අහන්න එකෙක්වත් නැහැ. මේකට වට කරගෙන උදව් කරන්න ඕනේ තරම් කට්ටිය ඉන්නවා. ඉතින් උන්ගේ දකලා තියෙන සත්තුන්ට මේ ආතරයිටිස් එක්සම් වෙන විශ්වවිද්‍යාලයක් තියෙනවා. වයසට ගියාම ඉන්න වෙනම වයසක මේ මොනවා කියන්නේ එල්ඩර්ස් හවුසස් තියෙනවා. පිස්සන් කොටු තියෙනවා. මොකක්වත් නැහැ. සත්තු ලෝකේ මිනිස්සු කියලා කෝටි ගණක් මොකක්වත් නැහැ. මේ ශිෂ්ට වෙලා අපි මේක මනුස්ස ලෝකේ කියාගෙන මේ නටන පිස්තුව දිහා බලනකොට මේක නතර කරන්න මොන බලියරියට මොන තොইলට වරයද කියලා කියන්න බෑ. ඒ නිසා මේ සමාජයට වග වෙලා, පවුලට වග වෙලා, ආගමට වග වෙලා, ජාතියට වග වෙලා අනේ නටන්න නැතිලා. කවදද මේ මිනිස්සුන්ට පුළුවන් වෙන්නේ මේ විවේක වෙලා මේ විස්රාමයේ කියන එක දකින්න අපිට පේන්නේ විස්රාමයේ කෝණියමක් කාලකණිකමක් කියන්නේ. ඒසා ධම්මදින තෙටිනාංශයේ මේ ඉදිරිපත් කරන මේ වේදනා පිළිබඳව පැතිකඩ තුන අපිට පුළුවන් වේල භාවනාදී බලන්න. අපි භාවනා කරගෙන ඉන්නකොට හුඟක් වෙලාවට වෙන්නේ වේවා කියන ප්‍රාර්ථනා නිසා නෙවෙයි. අපිට නුහුරුණු පුරුදු නුරුස්නා දේවල් සිද්ධ වෙයි. ඔන්න සද්දයක් ඇහෙන. ඔන්න කකුල වේදනා එනවා. ඔන්න හිතවිල්ලක් එනවා. එතකොට අපිට දැනෙනවනේ ඇඟට වෙහෙස ඒකට අපි කියනවා නුරුස්නා ගතිය කියලා. ඒ නුරුස්නා ගතිය ආවට පස්සේ මේ නුරුස්නා ගතිය තුළ ධර්මයේ තියෙනවා. මේ නුරුස්නා ගතිය තුළ අනිත්‍යත්වයේ තියෙනවා. සංස්කාර ස්වභාවයේ තියෙනවා. පටිච්ච සමුප්පන්න ගතිය මේකේ තියෙනවා. මේකේ ක්ෂය වෙන, වැය වෙන, නිරුද්ධ වෙන ගතිය තියෙනවා. විරාග ගතියක් මේකේ තියෙනවා කියලා මේ ඇතිවෙච්ච මේ නුරුස්නා ගතියෙහි ධම්මානුපස්සනාවක් කරන්න අපිට බැරි මොකද අපි පුළුවන් තරම් තාටමන නුරුස්නා ගතිය නැති කරා. නුරුස්නා වේදනාව ආපු වෙලාවෙ ඉඳලා උණට කෙල ගහනවා, උණු වතුර වක් කරනවා, අරියාදුකම් කරනවා. ඒක කවදාකවත් අපිට මේ ආවෙ නුරුස්නා වේදනාවක් මේ තුල මට තියෙන පටිගය ඉන්සාව කවදාකවත් මේකේ අනිච්චත්වයේ දුක්ඛත්වයේ සංකත ස්වභාවයේ පරිච්ඡමපන්න භාවය මේක ක්ෂය වෙනවා වැය වෙනවා කියන එක හිතෙන්නේම නැහැ. මේක ක්ෂය කරන්න ඕන කියලා මනසිතවිල්ලක් එනවා. වැය කරන්න ඕන කියලා මනසිතවිල්ලක් එනවා. ඉතින් අර වේදනාව නැති කරනකම්ම අපි දෙකට කපෝ පණුවෙක් වාගේ, ගොඩ දාපු මාළුවෙක් වාගේ නටනවා මිස අපිට පුළුවන් වෙයිද මේ කය පිළිබඳව ඇති කරගත්ත සතිය ආරහා නුරුස්නා ගතියක් ආවට පස්සේ ඒ නුරුස්නා ගතිය දිහා මුලමඳාග බලන්න. ඒක නම් මං හිතන්නේ පිළිගන්නේ කියලා මූල ධර්ම වශයෙන් බැලුවොත් කාට හරි පුළුවන් නම් මේ නුරුස්නා ගතිය දිහා කයේ කයානෝ බලනවා කියන එකට වේදනාසු වේදනානුපස්සී විරති වේදනාවන් කෙරෙහි වේදනාවනෝ බලනා විදිහට කියලා කියන්නේ මේ නුරුස්නා ගතිය මුලමඳාග බලුවොත් අග කියන්නේ සැපක්. නුරුස්නාගතිය පහවෙන යන තැන සැපක් තියෙන්නේ. අපි ටික පේන්නේත් නැත්තේ උත්සාහ කරන්නේත් නැත්තේ අපි ඒක දිහා බලන්නෙම පටිඝානුසේ. ද්වේෂහිතේ. ඒසා නුරුස්නාගතියක් ඇති වුණාට පස්සේ ඒක මෙනෙහි කරන්න ගියත් ඒක මෙනෙහි කරාට වැඩ කරන්නේ නැත්නම් මොකද මේකට වනස්හිතවිල්ලෙන් මෙනෙහි කරා. මේක නැතිවියම් ඵලයන් නොදකින් නොබඳන් නොදෝමකින් කියලා තමයි නුරුස්නාගතිය මෙනෙහි කරන්නේ. ඉතින් ඒක ප්‍රකෘතිය දකින්න බෑ. කවදා හෝ මේ නුරුස්නා ගතිය පටන් ගන්නකොට නම් නුරුස්නායි මැදත් නුරුස්නායි නමුත් මේක යනකොට සැපක් තියෙන කියන එක අවබෝධ කරන්න නම් යා අනිවාර්යයෙන්ම දැනගන තියෙන බණපදයේ නුරුස්නා කියන නම එනකොටම හිතේ තියෙන ද්වේෂ සහගත හිත. පටිඝානුසේ තියෙන ආනික දැක ගන්න පුළුවන් වුණොත් මේ කයේ කයano බලනට වැඩිය මට්ටම් දෙකක් ගැඹුරේ පේනවා. හැම වින්දනයක් පිළිබඳවම මතුවෙනකොටම ඒක පිළිබඳ පූර්ණ නිගමනයක් අපි ළඟ තියෙනවා. සැපක් එනකොට ඒකට මනාපේ සහ නුරුස්නා ගතියක් දුකක් එනකොට අමනාපේ කියන මේ දෙක දෙතෑවරව බහර දෙනවා අපට. ඉතින් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මහණින් දුක් වේදනාව කියලා කියන්නේ උලක්. කයි වැඩිච උලක්.
දුක් වේ ඉතින් හිතන්න කියලා කියනවා උලක් කන චුබිනිය දුකටපත් වෙනවනේ හිතන්න කියනවා එතනම තවක් තුලත් ඇනුනොත් තවත් උලක් ඇනුනොත් ඒක කද්දාවත් දරන්න බෑ මොකද්ද දෙවෙනි උල කියන්නේ ඒකට තියෙන ද්වේෂය ඒසා දුක් වේදනාවක් එනකොට මේ ද්වේෂ උල ඇනගන් නැතුව දුක් වේදනා දිහා බලන්න පුළුවන්කමට කියනවා වේදනාසු වේදනානුපස්සී විහෙරති අපිට පිටේ කාවේ කවුරුරි කැහැලා කියලා කවුරුත් කැස්සා නුරුස්නගතියක් කා එනතම් වැස්සා නුරුස්නගතියක් කා යහනේ ඉතින් කවුරුරි කයින්ව වයින්ව ඒක හරි නමුත් ඊකට තියෙන ද්වේෂය ඇතුලින් ඉන්නේ ඒක තමයි මේ දුක ඉවසා ගන්න බැරි මට්ටමට නගින්නේ ඇතුලෙන් එන ද්වේෂය බුදුරජාණන් වහන්සේ කියනවා මේ ද්වේෂය අනිත්‍යයි සංගතයි පටිච්චසමුප්පන්නයි ක්ෂය වෙන සුළුයි වැය වෙන සුළුයි නිරෝධ වෙන සුළුයි විරාග වෙන සුළුයි ඒ නිසා මේ වේදනාව බලන ගමන්ම ඒ සඳහා තියෙන මේ නුරුස්නාගතිය විශේෂෙහි ධම්මානුපස්සනාවක් නැත්නම් ඒකේ තියෙන වැඩකන ධර්ම ටික බැලුවොත් සැප වේදනාව කෙරෙහි යතු වෙන රාගානුසයත් දුක් වේදනාවට තියෙන පටිඝානුසයත් එකම තාලෙට වැඩ කරනවා. ඒ නිසා සැපක් ආවට ඒක බදාගෙන ඒක ලුක් කරගන්න තටමනව වෙනුවට ඕකත් අනිච්චං ඕක දුකටපත් වෙනවා. ඕක යනකොට දුකයි. ඒ දෙයත් පහළ වුණේ හේතු ඇතුවයි. සංකත දෙයක්. මේ සැපත් නැති වෙනවා, ක්ෂය වෙනවා, වැය වෙනවා, නිරෝධ වෙනවා කියලා බැලුවොත් හැම සැපකම හැම දුකමත් විශාල ධර්ම ස්කන්ධයක් තියෙනවා. ඒක අපිට පේන්නේ නැත්තේ පූර්ව නිගමන නිසා. අපි යන්නේම දුක එනකොට වැඩ නැති කරන්න, සැප එනකොට වඩා වගඩ ගන්න, දිනු කර ගන්න. මේ නිසා අපිට කවදාවත් දුකක ඉඳලා සැපට මාරු වෙන අතරමැද අදුක්කම සුඛය අහුවෙන්නේම නැහැ. ඒක මොකද අන්ත දෙකේ අපි ජීවත් වෙන්නේ. අපිට මැද අහුවෙන්නේ නැහැ. ඉතින් කවදා හරි හිතන්න දුක් වේදනාවක ඉඳලා ඒක ඉවර වෙන කම්ම බලන ඉඳලා ඊගාට එකින් එන සැපය යනකොට මැද තැනක් තියෙනවනේ සැප දුක දෙක නැති. ඔකෙම සැපක ඉඳලා දුකට මාරු වෙනකොට අනිවාර්යයෙන්ම තැනක් තියෙනවනේ සැප දුක දෙක නැති මිච්ඡර කල් සංසාරේ හිටිය අපිට කවදාකවත් මෙවැනි දෙයක් අපේම ස්වම්භූ ඥානයකට අහුවේ කියලා හීනකින්වත් හිතනවා බුදුබණක් ඇහෙන්නම ඕනේ බුදු කෙනෙක්ම මේක කියලා දෙන්න ඕනේ ඒක කරාබ්බට බුදුබණක් ඇහෙන්නත් ඉස්සලා කායන ප්‍රසනාව කරලා තියෙනවා ඉස්සලා සතිය වඩලා තියෙනවා මේ වගේම මේක දිහා විචක්ෂණ බුද්ධියකින් ධම්ම විචයෙන් බලන්න පුළුවන්කම තියෙනවා. ඉතින් දැනට කරන විද්‍යානුකූල පරීක්ෂණ වලින් පෙන්නලා තියෙන්නේ මේක දැකගැනීමේ හැකියාව සියලු මිනිස්යන්ට සමසේ තියෙනවා. එකෙකුටවත් ඕන එකමක් නැතිකමයි ප්‍රශ්න. එකෙකුටවත් ඕන උන්ට ඕනේ සැප. ඉතින් බුදුරජාණන් වහන්සේ ඔළුවෙන් හිටගෙන කිව්වත් මේක දිහා බලන්න බෑ බලන්න ගියොත් නම් අපි අතර කිසිම වෙනසක් නෑ අපි ඔක්කොටම තියෙන සමාන අපි කියන භව සම්පත්තිය මේ සැපක ඉඳලා දුකට මාරු වෙන තරම් දුකෙන් ඉඳලා සැපට මාරු වෙන තරම් බලන්න බැරි මොකද හරි කම්මැලි හරි නීරසයි හරි ඒකාකාරී ඉතින් නිින්දට වැටෙන භවනදී අරමුණ ගෙවිගෙන එනකොට නිකම්ම කම්මැලිකම නීරසකම තියෙන නිසා අපි නැගිටලා ගියේ මොකටද කියලා අපි දන්නේ නැහැ ඊට පස්සේ දන්නවා දැන් නයි පාවිලා නැගිට මොකටද දන්නේ හැබැයි ඒ එනකොට ඇවිල්ලා තියෙන හිත මේ සැප දුක දෙක නැති තත්ත්වයට ඒක භාවනාවේ උතුම් තැන මේක දන්නවනම් සැපයි නොදන්නවනම් දුකයි කියන්ට ධම්ම දින්නාවගේ ඉදිරිපත් කිරීමේ ශක්තිය බලන්න sannivedanaye බලන්න මේ අදුක්කම සුඛේ දන්නවනම් ඒක සැපක් දන්නේ නැත්නම් දුකක් අපි මෙතෙක්ල් ජීවිතේ කොච්චර කාලයක් අදුක්කම සුඛේ දකින්න නැද්ද අපි ඒකට වෛර කළා මේක නීරසයි කියලා කිව්වා කම්මැලි කියලා කිව්වා ඒකාකාරී කියලා කිව්වා නිදිමතයි කියලා කිව්වා බය එලවන සුළුයි කිව්වා සැක එලවන සුළුයි කිව්වා අනාරක්ෂිතයි කිව්වා එතකොට ඒක එන්නකොටම කරප්පා කව ඉන්ස භාවනා කරලා ඕක අයින් කරන්න බෑනේ ඕක අයින් කරන්න බනාලා ධර්ම සාකච්ඡා කරලා ඒක එනකොට ලෑස්තිලා යන්න මේ නීරසකම කම්මැලිකම භාවනා ප්‍රතිඵලයක් මම මේකට ලෑස්ති වෙලා ගියොත් කවදා හරි තේරුම් ගන්න පුළුවන් ඒ අදුක්කම සුඛ නැත්තම් සැප දුක් දෙක නැති මධ්‍යස්ථ තැනේදී කෙලස් නැහැ කියලා. එතන කෙලස් නැහැ. එතන ආශ කරන්නත් බෑ, ද්වේෂ කරන්නත් බෑ. යම් තැනක හිතේ කෙලස් නැද්ද එතන නිින්ද එනවා කියලා මතක තියාගන්න. අපි අවදින් ඉන්න හැම වෙලාවෙම කෙලෙසක් තියෙනවා. අවදින් ඉන්නේ රාගය උත්සන්න වෙච්ච වෙලාවේ. ද්වේෂය උත්සන්න වෙච්ච වෙලාවේ. රාග ද්වේෂ දෙක නැති වෙච්චාම දකලා තියෙනවද
අත්විඳලා තියෙනවද? සක්මන් කරද්දී නිදිම තේනවා. සක්මන් කරද්දී වැනේන පටන් අර ගන්නවා. කෙලින් යා ගන්න බැරි වෙනවා නිදිම තේනවා. මේ හොඳටම දන්නවා දෙපැත්තේ කට්ටිය. සක්මන් කරනවා මං ඉන්නේ ගන්න මළුවක නිදිම තේනවා. මොකද ඒ සක්මනේදී හරියට හිත ගියොත් වම දකුණට කෙලස් අඩු වෙනවා. කෙලස් අඩු වෙච්ච ගම වැන වෙන්න පටන් ගන්නවා. ක්ලාන්ත වෙන ගතිය ඉන්න පටන් ගන්නවා. පරියන්කේදී බෙල්ල කඩා වැටෙනවා. උරිස් දෙකේ වැක්කරෙන්න පටන් ගන්නවා. ඉඩියව පවත්ත ගන්න බැරි වෙනවා. ඒ මොකද අර උද්දීපනයේ වෙච්ච රාග ద్వේෂ නතර වෙනකොට අපි කවදා හුරු කරලා නැහැ අදුක්කම සුඛේට. අදුක්කම සුඛේට අපේක්ෂා කරන ගියොත් තේරෙයි මේ ලකුණු පෙන්වන්නේ ප්‍රසිද්ධ රාග ద్వේෂ දැන් නැහැ. අතරමැදි අතර අපි ලෑස්ති වෙලා නැහැ. ඉෂා කායන වසනා කරපේකන වේදනන් වසනාට යනවායි කියලා කියන්නේ ඒ අදුක්කම සුඛ වේදනාට එනකොට ලෑස්ති වෙලා යනවා. ඒක දැනගෙන යනවා. ඒකට කියනවා වේදනාසු වේදනානුපස්සී විහෙරති කියලා. ඒ සමයේ අදුක්කම සුඛ වේදනාව යම් කිසි කෙනෙක් අත්දකලා එයා තව කෙනෙකුට අදුක්කම සුඛ වේදනාව ලබා දීමේ කටයුත්ත කෙරුවොත් කන පැලෙන්න ගහයි. ඉත අදුක්කම සුඛේ ගාක ආයාසෙන් ලැබලා ඒක තේරුම් අරගෙන මේ විවේකයේ මේ හුදකලාව අපි කවකට හරි කිව්වොත් එහෙනම් මේක පුදුම වටිනාකමක් තියෙනවා. අනේ හුදකලාව යන් විවේක වේයන් පිරිච්ච ගතියට වරෙන් කියලා මේ ලෝකෙ කිසිම කෙනෙක් පිළිගන්න කැමති නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ සුමාන හතරක් පහක් පයින් ගිහිල්ලා පස්සක මහණු ළඟට ගිහිල්ලා ඔය කියන්න ගියාම මොකද්ද පස්සක මහණු කිව්වේ? ඕන්නේනවා සාක්‍ය වංශයෙන් පැවිදිච්ච එක නෑ යමේ අපින් වැඩ ගන්න නැතුවට එන්නේ අපි මේ සේවකයෝ කරගන්න එක්කෙනෙක්වත් එපා කකුල් දෙක හොදන්න. එක්කෙනෙක්වත් එපා ආසනයක් පනවන්න. එයා මොකද මේ විශේෂත්වය කියලා. බුදුරජාණන් කොච්චර මහන්සි වෙන්න සිද්ධ වුණාද? මම උඹලා කෙරේ යාවේ විවේකී හොයලා දෙන්න, විශ්‍රාමේ හොයලා දෙන්න, නිවන හොයලා දෙන්න ප්‍රධානම දේ තමයි බුදුන්ට මේ බුද්ධ වෙච්ච ගම ෆැක්ටරි ෆ්‍රෙෂ් බුදුහාමුදුරු. පස්සක මහණුන් කිරුවේ මොකද්ද ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා gedare යනකොට පරිස්සමෙන් gedare යන්න. මේ හැම කිනාටම භාවනා පොඩ්ඩක් හරි හරි ගියොත් gedareෙන් උණු වතුරක් කන එක තමයි කෙරෙන්නේ. මූණට කියලා ගහන එක තමයි කෙරෙන්නේ. අරියාදුව තමයි කියන්නේ. මොකද ඔයගොල්ලෝ උතෙක් කල් අනික් අයට කෙරුවේ ඒ ටික. ඒකයි වෙන එකක් නෙසා නෙමෙයි. අපි දන්නේ මේ ධර්මයේ සලකන හැටි. අපි දන්නේ ප්‍රතිපදාවට සලකන හැටි. අපි දන්නේ භවනා දියුණුව මොකද්ද කියලා අපි මෙතෙක් කල් නොදැනුවත්කමට එව්වට අවචාරට ලක් කරලා කතා කරා. කවදා හෝ වේදනානුපස්සනාවෙන් කවදා හරි තේරුම් ගත්ත දවසේ කතා නොකර ඉන්නේ කොහොඳයි? මොකද මේ ලෝකේ අන්ධ භූත ලෝකයක්. අන්ධ પરම්පරාවක යන ලෝකයක් ඉල්ලන්නෙම සැප. ඒක හරියට දිවැඩිය කාර්යය සීනි ඉල්ලනවා වගේ. ඒක හරියට පළඟැටියා ගින්නට පනිනවා වගේ. පැනනට පස්සේ තතු පිච්චුණාත්, අඬුවක් පිච්චුණාත්, ඉතුරු තට්ටෙන් ආයෙත් කරන්නේ පියාඹලා ගිල්ලා ගින්නටමයි පනින්නේ. කුළුතු ගඳ එනවා. ඒතිේදී පනින්නේ මේකට. ඒක නිසා දේශනා විවර කරන්න වෙනවා. මේ ගියොත් හිටපු දිනකම් මම කතා කර කර ඉඳී. පොඩ්ඩක් හිතන්න අපේ දරුවන්ට මොකද්ද උගන්වන්නේ කියලා. අද තියෙන ක්‍රමේ හැටියට මේ දරුවන්ට අපි මොනවද දෙන්නේ කියලා පොඩ්ඩක් හිතන්න සහ ගහනවා. කිවන්න වෙනවා. උන් මේ සදාචාරයේ නැතුව දෙන මේ විද්‍යාවයි මේ අධ්‍යාපනයේ උන් ඒකාන්තෙම ඇබ්බැහියට ලක් වෙච්ච જાතියක් බාටපත් වෙනයි කො ඉස්ත්‍රි දූර්තෙක් වෙන්න ඕනේ නැත්තම් කුඩු ගහන්න ඕනේ නැත්තම් සූදු කෙලින්න ඕනේ මොකද සැප කෙලවර ඉවරයක්. ඒක නිසා මතක තියාගන්න අපි මේ කරන ප්‍රයත්නයේදී අපි තමන් වශයෙන් උත් මේ වාගේ වේදනානුපස්සනාව කරන අතර පුළුවන් වෙච්ච වෙලාවක පුළුවන් කෙනෙකුට කියන්න ඕනේ මේ එක ඇහක් වහගෙන යන ගමන යන්න එපා. ඇස් දෙක ඇරලා ගැඹුර බලන් ඉගෙන ගන්න ඕනේ. ඒක මේ කායනුපස්සනා කරන්න නැතුව කරන්න බෑ. කායනුපස්සනා කරලා ඒ මැත්තේ වේදනානුපස්සනාදී අපිට මේ ආමිෂ නිර්ආමිෂ සුඛ ගේහසිත නික්ඛමසිත සුඛ ඒ දෙක අතර මේ තියෙන මේ අදුක්කම සුඛ කියන තේදනාව තේරුම් ගත්තට පස්සේ අපි කොතෙක් මෙතෙක් කල් ඒක නොදකින්න හේතුව ඒකට වෛර කරපු එක. ඒක ද්වේෂ කරපු එක. ඒ නිසා අපි හරියට විඳ වැව්වා. ඒක දැනගත්ත දවසේ ඒක සැපයක් කියලා ධම්ම දින මහා රහත් මෙහෙණින්වාසේ සඳහන් කරලා තිනවා. මේ තරම් ලස්සනට බුද්ධ දේශනාවේ සඳහන් වෙන තැනක් කලාතුරකින් තමයි තියෙන්නේ. ධම්මදින්නාව තමයි මේක ලස්සනට චුල්ල වේදල සූත්‍රයේදී මතු කරලා තියෙන්නේ. අපි හෙටත් ටිකක් වෙලා ගනිමු.
මේක පිළිබඳව තව ටිකක් විස්තර කරන්න. ඒක නිසා කරුණා කළ සැප දුක ආවහම මේ කොලෑරගල් ලියන්න පටන් ගන්න එපා. මේ මොකද කියලා ඔක දිහා පොඩ්ඩක් බලන්න. ඔය සැපේ මුලමෙදාග දුකේ මුලමෙදාග එතකොට ඒක තියෙන විශාල ධර්මස්කන්ධයක්. අනිච්චතෝ අනිච්චාවතේ සංස්කාරවසින් හේතුඵල ධර්ම වශයෙන් ඡේවීම වශයෙන් වැයවීම වශයෙන් නිරුද්ධ වීම වශයෙන් විරාග ධර්ම වශයෙන්. ඒක දැක්කට පස්සේ තේරෙයි අපි මේ කරගෙන ආපු වැඩපිළිවෙලේ ඊගාව පාඩම් පන්තිය තමයි මේ රූපය හරහා වේදනාවට හිත දාලා වේදනාවේ ඇති හැටි දැකීම. ඒක විශාල ගැඹුරක්. එහෙම නැත්නම් manussත්වයට යෑමේ කෙටි මාර්ගයක්. මේ සියලු දෙනාට මෙතෙක් විඳපු දේවල් අහක ගියයි කියලා හිතන්න එපා. ඉදිරි ගමනකදීත් ඒකම ආදර්ශයට අරගෙන තවදුරටත් සැප දුක් වේදනා අදුක්කම සුඛ වේදනා තමන්ගෙම ස්පනා පිට මුලමෙදාග වශයෙන් බලන්න මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව නැත කරන ආශිරු දිනාට තනසීමුදා වේවා කියලා ප්‍රාර්ථනා